අයිබවන් තුන්සේහට සජීව සංවාදය සමගයි ඔබ අදත් මේ එක් පේ සිටින අද දවසිද්ධ අපි සූදානමින් සිටිනවා මහලේකම්වරයෙක් සමග සාකච්ඡා කරන්නට එක් සජනතා නිදහස් සන්ධානය මහලේකම් මහින්ද අමරවීර මහතා අද දවසේදී තුන්සේහට සජීව සංවාදයේ අපේ ආරාධිතයා බවට පත්වන්නේ අයිබවන් ඔබතුමාට අයිබවන් පක්ෂයක සන්ධානයක විශේෂම මහලේකම්වරයෙක් කියලා කිව්වම විශාල වගකීමක් ඒක නිසාම බොහෝ ප්‍රශ්නවලට උත්තර ලබා ගන්නත් ඔබතුමා තමයි වඩාත් සුදුසුම කෙනා බවට පත් වෙන්නේ. මම කැමති මුලින්ම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිදහස් පක්ෂය අද තියෙන තැන මේක නරක කාලයක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට? මොකද ආණ්ඩු පක්ෂය එහෙමත් නැත්නම් විපක්ෂය බවට පත් වෙන්න ඕන මහ විශාල දැවැන්ත පක්ෂයක් ඡන්ද පදනම මත ගත්තම තුන්වන බලවේගයේ බවට පත් වෙලා තියෙනවා අද වෙනකොට. ඇයි මෙහෙම වුණේ? දිල්කා පළවෙනියටම කියන්න ඕන අවුරුදු 3කට විතර පස්සේ තමයි 360 වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. කෙසේ වෙතත් ඔබ අහපු ප්‍රශ්නෙම පටන් ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව මේක අපේ පක්ෂයට අලුත් දෙයක් හෝ අරුමයක් නෙමෙයි. මේ පක්ෂය මේ වගේම අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වෙනි තැනට බොහොම අන්ත අසන තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. මේ පක්ෂය එක වෙලාවක අපේ පක්ෂ මූලස්ථානෙත් අහිමි වෙනවා. පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මැතිතුමාගේ දියණිය ඇතුළු කණ්ඩායමක් මේ පක්ෂෙන් ඉවත් වෙනවා. ඒ වගේම පුත්‍රත්නය ඇතුළු කණ්ඩායමක් විශාල ඉවත් වෙනවා. ඒ ගිහිල්ලා මේ පක්ෂ සම්පූර්ණ නැති වෙලා වගේ තිබිච්ච අවස්ථා තියෙනවා. නමුත් අවසානයේ මේ පක්ෂය නැවත යථා තත්ත්වයට පත් වෙලා ජයග්‍රහණය කළා තියෙනවා. අදත් ඒ අභියෝගයටම අපි මුහුණ දෙනවා. අපි බොරුවට කියන්නේ නැහැ අපි ශක්තිමත් කියලා. පසුගිය ජනාධිපතිවරණේ අපි වැඩ කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මම වැඩ කර නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා අපේ නායකයා. එතුමා පරාද වුණා. එතුමා පරාද වුණාට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමායි වෙලාවේ පක්ෂේ ලේකම්වරයා. එතුමා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එකතු වෙලා ජයග්‍රහණය කරා. ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂය මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාට බාර දුන්නා. ඉතින් බාර දීලා ටික කාලෙකදී තවත් වෙනම පක්ෂයක් ගොඩ නැගෙනවා. එතනින් ඉඳලා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒක විදියකට ගත්තොත් ජාතික ආණ්ඩුවකට අපි යනවා. ඒ ජාතික ආණ්ඩුවකට යන්නේ තනියෙන් අපි ගත්තු තීන්දුවක් නෙවෙයි, පක්ෂය ගත්තු තීන්දුවක් අනුව. ඒ ජාතික ආණ්ඩුවකට යන වෙලාවේ එක කණ්ඩායමක් ඉල්ලනවා අපිට වෙනම ඉන්න ඉඩ දෙන්න කියලා. ඒ වෙලාවේ පක්ෂය තීන්දුව කරා නම් නෑ, කවුරුත්ම පක්ෂේම ජාතික ආණ්ඩුවට යන්න ඕන කියලා අද මේ තත්ත්වයත් එන්නේ නෑ. නමුත් මේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නිසාම ඒ අවස්ථාවේ ඉඩ දුන්න වෙනම විරුද්ධ පක්ෂයේ කටයුතු කරන්න කණ්ඩායමක. ඒ වෙලාවේ හැබැයි පක්ෂ නායකත්වයක් කවුරුත් බලාපොරොත්තුුනේ නැහැ. ඒ කණ්ඩායම ගිහිල්ලා තවත් පක්ෂයක් හැදීම දක්වා යයි කියලා. නමුත් අවසානයේ ඒ පක්ෂ කණ්ඩායම ගිහිල්ලා වෙනම රැස්වීම තියලා අවසානට වෙනම පක්ෂයක් හැදුවා. ඉතින් ඒක නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. නමුත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ නැගෙනවා, නැවත ජයග්‍රහණය කරා යනවා, නැවත ශක්තිමත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සත්‍යයක් ඇත්තක්. මේ 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 වර්තමානයේ සිද්ධ වෙලා තියෙන දේට නායකයා විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වග කිව යුතු නැද්ද? මේකට මං හිතන්නේ එතුමත් යම් ආකාරයක වග කියන්න ඕන. මං කියන්නේ එතුමා බැහැර කරන්න පුළුවන් කියලා. එතුමා විතරක් නේ කවුරුත්ම වග කියන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ තත්ත්වයට පත් වීමට අපි සියලු දෙනාම වග කියන්න වෙන එක්කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ගත්තොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරලා ඉන්න පාර්ලිමේන්තුවේ සියලු දෙනා මේ තත්ත්වයට වගේ කියනවා. ඒකේ කණ්ඩායමක් නෙ කියලා වෙනම පක්ෂයක් හදන්නේ. ඔබතුමා ඔය වෙනම පක්ෂයක් හදපු කණ්ඩායම පිළිබඳව මතු කරපු නිසා මට හිතෙනවා මෙහෙම දැන් මෙහෙම අහන්න දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට එහෙම නැත්තම් සන්ධානයේ විදිහට ඔබතුමාම සඳහන් කරා ඔබට ඔබ ඇතුළු ඒ කණ්ඩායමට නායකත්වය දුන්නේ මේ අවස්ථාවේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තමයි ඒ අවස්ථාවේදී ඒ කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ. නමුත් අවසානයේදී මේ ජාතික ආණ්ඩුවට එළඹෙන අවස්ථාවේදී ඔවුන් කොටසක් මේකට එකඟ වෙන්නේ නැහැ. ඔවුන් කොටසක් එළියට බහිනවා මේ 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 ක්‍රියාදාමයෙන්. නමුත් තවත් කණ්ඩායමක් ජනාධිපතිවරයා සමග එකතු වෙලා ජාතික ආණ්ඩුව පිහිටවනවා. හැබැයි මිනිසුන්ගේ පැත්තෙන් ගත්තොතින් දැන් ජනතාව ඡන්දේ දීපු ජනතාවගේ පැත්තෙන් ගත්තොතින්
ඔවුන් හිටියේ ඔවුන් හිටගත්තේ අර ජාතිකාන්දුවට එකතු වෙච්ච නැති පිරිස හිටගත්තේ තමන්ට ඡන්ද දීපු ඡන්දදායකයත් එක්ක නෙමෙයිද මොකද ඡන්දදායකයා ඡන්ද දුන්නේ නැහැ ජාතිකාන්දුවකට යන ශුලා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ඡන්ද තමයි ඒ ගොඩ නැගුණේ එතකොට ඔවුන් හිටගත්තේ ඔවුන්ගේ ඡන්දදායකයාගේ පැත්තේ එහෙම කියලා කිව්වොත් ඒක සාධාරණ නැහැ වැරදි දිල්කා වැරදි මේ මැතිවරණයේ ජයග්‍රහණයක් කවුරුත් කරේ නැහැනේ පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ තිව්ව පාර්ලිමේන්තු මැතිවරණයේ බහුතරයක් කාටවත් නැහැ 106ක් එක්සත් ජාතික පක්ෂයට තිබුණා අපිට 95ක් තිබුණා එතකොට කාටවත් තාණ්ඩුවක් කරන්න බෑ ඉතින් රටේ රාජ්‍ය නායකයා විදියට ජනාධිපතිවරයා ඉල්ලීමක් කරා රට අරාජික වෙනවා මේ රට ඉස්සරහට ගෙනියන්න නම් කට්ටිය එකතු වෙලා ජාතික ආණ්ඩුවකට එන්න කියලා ඒ වෙලාවේ පක්ෂය මේක සාකච්ඡා කරා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ගෙනා මන්ත්‍රී කණ්ඩායමට ගෙනා මේ සියල්ලම අනුමත කරා වෙල්ගම ඒ වෙලාවේ හිටපු ඇමතිවරයා වෙල්ගම අද මන්ත්‍රීතුමා හැර අනිත් සියලුම දෙනා මේකට කැමති වුණා කවුරුත් විරුද්ධ වුණේ නැහැ ඒ නිසා මේ වෙන කට්ටියක් හිටියා හිටගත්ත මේ පැත්තෙන් කියන එක වැරදි හැබැයි ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලය පත් කරාම ඔබ දන්නවා අමාත්‍ය මණ්ඩලය ඔක්කොටම ඇමතිකම් දෙන්න බෑනේ අමාත්‍ය මණ්ඩලය පත් කරාට පස්සේ ඒක කණ්ඩායමක් ඉල්ලීමක් කරා අමාත්‍යවරු නොවුණු කණ්ඩායම අපිට විරුද්ධ පක්ෂ කටයුතු කරන්න අවසර දෙන්න පුළුවන් දෙකන පක්ෂෙන් අවසරයක් ඉල්ලුවා. ඒ අවසරය ලබා දුන්නා. දැන් සමහර වෙලාවට ඒ පක්ෂයේ ඒ වෙලාවේ ඒ අවසරය ලබා නොදුන්නා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ තත්ත්වේ නැහැ. එහෙමනම් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ එකම බලවේගේ බවට පත් වෙලා තියෙනවා තමයි. නමුත් මේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී නිසා මේක හැමදාම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒ වගේම නායකත්වයක් තීන්දුව කරා ඒ අයට විපක්ෂයේ කටයුතු කරා. මේ කටයුතු කිරීම අවසානයේ නැවතුනේ පක්ෂයක් නිර්මාණය කළා. කොහොමද ඒක එදා එහෙම නොවුණා නම් ඔබතුමා කියනවා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේගය බවට පත් වෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. කොහොමද එහෙම වෙන්නේ? නෑ එහෙම නැණ තවත් පක්ෂයක් හැදෙන්නේ නෑනේ. එහෙම නැණ අපි එක කණ්ඩායමක්. එක කණ්ඩායමක්. ඒතර අපි එහෙම හිටියන රටටත් හොඳයි. එක කණ්ඩායමක් වුණාට ඔබතුමන්ලා කටයුතු කරේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්ව තීන්දුව තීරණ ගනිමින්. එතකොට විරුද්ධ මතවාදයක් ඇත්තම නැති වෙනවා. ඔබට කියලා දිල්කා මේක මම කියන්නේ අලුත්ම ලක්ෂණයක් කියලා. මේ රටේ නොවිච්ච දෙයක්. ඒ කියන්නේ ජාතික ආණ්ඩුවක් හැදුණා. හැබැයි ජාතික ආණ්ඩුවක් හැදුනේ රට වෙනුවෙන්. එතකොට ඒ ජාතික ආණ්ඩුව ඉඳගෙන හොඳ දේවල් වලට සහයෝගය දෙන ගමන් නරක දේවල් නවත්තලා විවේචනය කිරීම විතරක් නේ නවත්තලා කටයුතු කරා නම් එක පැත්තෙන් රට ඉස්සරහට යන. අනිත් පැත්තෙන් එතකොට එකම බලවේගේ බවට පත් වෙනවා. වෙන බලවේගයක් නැහැ. හොඳයි. ඔබතුමන්ලා දැන් සතුටු වෙනවද මේ ගොඩනගපු ජාතික ආණ්ඩුව පිළිබඳව? ඇත්තටම දිල්කා ජාතික ආණ්ඩුවේ හොඳ දේවලුත් උනා. මොනවද වෙච්ච? නරක දේවලුත් උනා. ඔබට මතක ඇති මේ වෙලාවේ අපේ මැතිවරණ වේදිකාවේ කිව්ව දෙයක් තමයි අපි අපේ රණවිරුව යුද්ධාධිකරණවලට ගෙනියනවා. ඈ අපේ දේශපාලන නායක යුද්ධාධිකරණ වලට ගෙනියෝ ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනිලා විදුලි පුටුවේ තියෙනවා මේ වගේ අවධානමක් තිබුණා. අපි මාර්තු මාසෙ වෙනකොට අපි සැප්තැම්බර් මාසෙ වෙනකොට ලොකු භීතියකින් හිටියේ. ඒ හැම අවුරුද්දෙම එහෙම තමයි ගත වුනේ. දැන් මේසරේ නම් සැප්තැම්බර් මේ අග කාලේ පොඩි කතාබහකට ලක් වෙන කාරණයක් වුණා. අපි වෙනම කතා කරමු. හැබැයි මේ පසුගිය අවුරුදු කීපෙම ඒ තත්ත්වෙන් අපිට මිදෙන්න පුළුවන් වුණා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අපිට විශාල සම්බාධක පනවමින් තිබුණා. අපේ මත්ස්‍ය තහනම ඇති කරලා තිබුණා. ඒ වගේම GSP තහනම තිබුණා. මම දීවර අමාත්‍යවරයා විදියට හිටියා මට මතකයි අපි කොච්චර මහන්සි වුණාද කියලා මත්ස්‍ය තහනම ඉවත් කරගන්න. අද ඒ නිසා මේ ලංකා ඉතිහාසයේ වැඩිම මත්ස්‍යාපනයනය පසුගිය අවුරුදු දෙක තුළ ඇති වෙනවා. ඒවා ප්‍රතිඵල රටට නෑවි. GSP තහනම අයින් කරගත්තා. ඒ නිසා ඒ කර්මාන්තය අද නැගිටීමක් තියෙනවා. ඒ විතරක් නේ අපි දිගටම ඒ තත්ත්වෙ තිබුණා නම් මම දන්නවා මේ කාර්යයට මැදිහත් වෙච්ච කෙනෙක් විදියට සමහරලාට අපිට තේකොළ තහනමක් එන්න තිබුණා. අපි එළවලු පළතුරු ගැනීම නවත්තන්න තිබුණා. මම තේකොළ වලට කසල තේ එක් කරනවා කියලා වාර්තා හදලා තිබුණා. අපි එළවලු පළතුරු වල වස පොහොර සහ කෘමිනාශක යොදනවා කියලා වාර්තා සකස් කළා තිබුණා ඒගොල්ලෝ. ඒගොල්ලයි ජාත්‍යන්තරේ එහෙම අපි ජාත්‍යන්තරේ රටවල් අපිත් එක්ක තරහ වුණාම ඉස්සර වගේ යුද්ධ කරලා යටත් කරගන්නේ. දැන් ජාත්‍යන්තරේ කරන්නේ මේ වගේ සම්බාධක පනවල ඒ රටේම මිනිස්සු පාට බස්සලා රාජ්‍ය නායකව පළවා හරින්න සහ විවිධ කුමන්ත්‍රණ වලට පොළඹවන තත්ත්වය. ඔබතුමා කියන්නේ ඔය සම්බාධක වලින් රට බේරා ගැනීමට ඔය සිද්ධ වෙන්න තිබිච්ච දේවල් වලින් රට බේරා ගැනීමට එක්සත් ජාතික පක්ෂය පමණක් ආණ්ඩුවක් පිටවුවා නම් බෑ කියලාද? බැරි වෙනවා.
බැරි වෙනවා. මම කියන්නේ මට තේරුණු දේ තමයි ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයේ ගැන විතරක් මේ විශ්වාසය තිබේ. ඒගොල්ලෝ මේ ජාතික ආණ්ඩු සංකල්පය ගැන විශාල උනන්දුවක් ජාත්‍යන්තරයේ තිබුණා. මට මන් දන්න හොඳටම ඒ වගේම ජනාධිපතිතුමා ගෙනිච්ච වැඩපිළිවෙළ පිළිබඳවත් ලොකු ප්‍රසාදයක් තිබුණා. මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කළා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා, ඒ වගේම රටේ යහපාලනයක් යම් ආකාරයක නිර්මාණය කිරීමට ගන්න උත්සාහය පිළිබඳව ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගිලා. ඒ නිසා තමයි අපිට පුළුවන්කම ලැබුණේ මේ තහනම් ඉවත් කරගන්න. මම දන්නවා නැත්නම් මාසය තහනම් මේ මේ අනවසර පන්න කරන එක එක හේතු හැදුවා තමයි. මේවයි යට තිබුණේ දේශපාලන කාරණා මේ රටට එරෙහි බලවේග හතුරු බලවේග. මම අදත් කියන්නේ ඒක අදත් මේ ආණ්ඩු අරගන්න හරි ආණ්ඩු කරන්න හරි හිතනවා නම් ජාත්‍යන්තරයේ තරහ කරගෙන. තවත් විදිහකට කිව්වොත් ලෝකේ තියෙන ලංකාවේ ඇතුලේ කියලා හිතාගෙන අපි ආණ්ඩු කරන්න හදනවා නම් අපිට ඒතර වරදිනවා. ලෝක ඇතුලේ තියෙන තවත් රටක් කියලා හිතාගෙන තමයි අපි යන්නේ. එතකොට ජිනීවා වලදී වර්තමානයේදී ඇති වෙලා තියෙන තත්ත්වය ඒකට ජනාධිපතිවරයා ලබා දෙන පිළිතුර ජනාධිපතිවරයා ඒකට අභියෝග කරන ආකාරය ඒව බලපාන්නේ නැද්ද? ඒව බලපානවා තමයි. මම කියන්නේ ඒ මේ මේ දැන් මේ මේ ජිනීවා සම්බන්ධව මම කියන්නේ ඒක එක අන්තයකට යන්න ඕනේ නැහැ දිල්කම්. අපිට තිබුණු තත්ත්වෙන් සැලකියුතු මට්ටමකට අපි රට ඇවිල්ලා තිබුණා. මේ දැන් ඒ තත්ත්වේ ආයි වෙනස් වෙමින් යනවා. මම ඒකනේ කිව්වේ දැන් ජාතික ආණ්ඩුව ඉවත් වීමත් එක්ක තමයි අදත් පේනෝනේ දැන් තනි එක්සත් ජාතික පක්ෂය දැන් ආණ්ඩුවක් නිර්මාණය වෙලා තියෙනෝනේ. ඒගොල්ලෝ ආණ්ඩු කරනෝනේ. හැබැයි අද එදා තිබුණේ සහයෝගය මම කියන්නේ ඒ ආකාරයෙන් ජාත්‍යන්තරය ලැබෙනවා කියන. ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි යම් යම් බලවේග දැන් ගොඩනැගෙන්න පටන් අරන් තියෙන්නේ. යම් යම් ප්‍රකාශ නිකුත් වෙන්නේ. ඒකත් අපි සැලකිල්ලට ගන්නුනේ. ඒ නිසා තමයි ජනාධිපතිවරයාට මේ වතාවේ සිද්ධ වුණේ වෙනම උපදෙස් දෙන්න වෙනම කණ්ඩායම්පත් කරන්න මේ කටයුත්තට මැදිහත් වෙන්න සිද්ධ වුණේ. ඒවේ ප්‍රයෝජනයක් වුණාද? ස්ථිර වශයෙන්. එහෙම නොවෙන්නට විදේශ අමාත්‍යවරයවත් ඒ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ. අර මානව හිමිකම් කොමිසමේ ලේකම්වරයා කිව්ව වාර්තාව තමයි එහෙමනම් සම්මත වෙන්නේ. සමානුග්‍රහය දක්වලා ඔහු ඇය කිව්වනේ මේ මේ රටේ වෙච්ච සිද්ධීන් සහ නොවෙච්ච දේවල් බොහොමයක්. හැබැයි විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා යන්නේ ඉස්සෙල්ලා දැනුවත් කළා, ප්‍රකාශ සකස් කළා, ගිහිල්ලා ඒ මතය ඉදිරිපත් කළා. ඒක යම් මට්ටමකට මෙහාට ගේන්න පුළුවන් වුණා. නමුත් ඒ නව ජිනීවා යෝජනා සම්බන්ධයෙන් වසර දෙකකින් මේ කාලය දීර්ඝ කර ගැනීමට නිත්‍ය නියෝජිතයා ඒ ගිවිසුම් වලට අත්සන් කරනවා. ජනාධිපතිවරයා මෙහි සඳහන් කරනවා තමන්ට දැනුවත්ව නෙමෙයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැතිනම් හරිනේ. දැන් අපි වෙන් වෙලා ඉවරනේ දිල්කා. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ UNP ආණ්ඩුව කියලා. දැන් වෙනද අපි ආණ්ඩුවින් දෙද්දි මේවට අපිත් මැදිහත් වුණානේ. වෙනද මහින්ද සමරසිංහ ඔය ජිනීවා සමුළුවේ ඉන්න ඕනේ, සරත්තමුණුගම ඉන්න ඕනේ, මේ අදහස් හදන ඕනේ. දැන් ඉතින් දැන් මේ මේ දැන් UNP ආණ්ඩුව වෙන විදිහකට තමයි මේ කළමනාකරණය කරන්නේ. UNP ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ මේ ජාත්‍යන්තර මිනිස්කාරව මෙහාට එන එකවත්. මේ ඉන්න අපේ රණවිරුවන්ට විරුද්ධව කටයුතු කිරීම UNP එකට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපිට ඒක ප්‍රශ්නයක්. අපි ඉන්න කාලය තුල ඒ තත්ත්වය ඇති වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒක තමයි ජනාධිපතිතුමා කියන්නේ. මේක මේ මේ වතාවේ කලින් ඒවත් එක්ක බලනකොට සාපේක්ෂව අපි සාර්ථක රටක් විදිහට අපිට සාර්ථක වෙන්න බැරි වුණා. නමුත් මේ රටේ ජනාධිපතිවරයා දැන් එතුමාම සඳහන් කරන එතුමා හිතන විදිහට නෙමෙයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. එතකොට ජනතාවට හිතනවා අපේ රටේ රාජ්‍ය නායකයාට මොකද්ද තියෙන බලය? ඇත්ත. ඒක නිසානේ එතුමා මේ කිව්වේ අපිට ජාතික ආණ්ඩුවෙන් එළියට එන්න කියලා. එතුමාට බලයක් නැති නිසානේ. එතුමා කියන නියෝග පිළිපදින්නේ නැති නිසානේ. නැත්තම් මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැනේ. නැත්තම් ජාතික ආණ්ඩුව ඉස්සරහට යනවනේ. ඇයි ජාතික ආණ්ඩුව නැති වෙන්නේ? ජාතික ආණ්ඩුව නැති වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ වගේ හිතුවක්කාරී වැඩ කරන්න ගත්ත නිසා තමයි. මේ ජාත්‍යන්තර සමග ගනුදෙනු විශේෂයෙන්ම රට පිළිබඳව ප්‍රශ්නවලදී ඔවුන් වෙනත් කෝණයකින් බලන්න ගත්තා. ඒව තමයි ප්‍රශ්න වෙන්නේ. මේ නිත්‍ය නියෝජිතයාව පත් කරන්න සහ ඉවත් කරන්න ජනාධිපතිවරයාට බලයක් නැද්ද? මං හිතන්නේ නැහැ එහෙම පුළුවන් කියලා. එහෙම ආන්දෝලනාත්මක දේවල් කළා ජාත්‍යන්තරයේ එක්ක තරහ වෙන්නත් බෑනේ අපිට. දැන් අපිට ඊට මෙහා කලමනාකරණය කරගන්න පුළුවන්. එහෙම නැතිනම් මොකක්ද මෙහා කලමනාකරණය කරගන්න? නැත්නම් තව ඒවා කරන්න පුළුවන්. ආයේ උන්නම් අගමැතිස් කරන්නත් පුළුවන්. හෙටත් පුළුවන්නේ ජනාධිපතිවරයාට ආය අගමැතිවරයාස් කරන්න බල ප්‍රශ්නයක් නැහැ. ආයෙත් උසාවියෙන් දෙනවත් ගන්න වෙන්නේ. මොකෝ ජනාධිපතිතුමා උසාවිය ගෙනියන්න බෑ. ඒ හිරගෙදර දාන්න බෑනේ. ඒ වගේ තමයි ඒ වගේ කාරණාවලදී ඊටමත් සංවේදීව බලන්න වෙනවා. ජාත්‍යන්තර එක්ක තරහ නොවි වැඩ කරන්න අවශ්‍ය වෙනවා.
අපි කෙටි විරාමයකට යමු වෙනවා විරාම නතර වෙලෙත් හම්බ සිටින තුන්සයට සජීව සංවාදය සමගින්. එදා ඔය ජනීවා යෝජනාව සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා විදේශකටුතු අමතිවරයා විදිහට ඔය සම අනුග්‍රහය සහිතව ඉගිවිසුමත් සංකරන අවස්ථාවේදීත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා දැරුවේ අද දරපු මතේමද එතුමා එදත් ඒ කාරණාවට විරුද්ධ වුණාද? ඒ කියන්නේ මොන වෙලාවේද? මීට පෙර අවස්ථාවේදී සම අනුග්‍රහය මීට පෙර අවස්ථාවේ ඔය වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. මේ වගේ කොන්දේසි තිබුණේ නැහැ. මේ තරම් මේ මේ මට්ටමට ආවේ නැහැ. මීට වඩා ලිහිල් විදියට තිබුණේ. ඒ වගේම මේ කරුණ ඉදිරිපත් කරේ බොහොමයක් අපි සාකච්ඡා කළා. අද වගේ ආందోళනාත්මක කතා බහක් එදා තිබුණේ නැහැනේ. ඔබ සිහිපත් කළා බලන්න මේ වතාවල ඉදිරිපත් කරපු ප්‍රකාශ, ඒ වෙලාවල කරපු කතා, ඒ වෙලාවල් වල මැදිහත් වීම අද තරම් තත්යකටපත් උනේ නැහැනේ. අද වෙනස්ම තත්යක් ඇති වුණා. අපි මේ තනිකර එක්සත් ජාතික පක්ෂ මේ වැඩේ කරන්න ගිහින්. වෙනද මේ කටයුත්ත කරේ අපේ ජනාධිපතිතුමා ඒ දවස් ටිකේ මැදිහත් වෙලා අපේම මේ පිළිබඳව අපල පුරුද්ද තියෙන මහින්ද සමරසිංහ සරත් අමුණුගමල මේ කණ්ඩායමක් විදියට එකතු වෙලා මේ කරේ. මෙසරේ ඒක නැතුව තනියෙන් කරන්න ගිහිල්ලා තමයි මේ තත්ත්වය ඇති වුනේ. හොඳයි සුමන්තිරන් මහත්මයා පළ කරපු අදහසක් තියෙනවා මේකටත් එක්කම සම්බන්ධ වෙන. මම කැමති එතුමා මොකද්ද දක්වලා තියෙන අදහස කියලා යමු වෙලා මම කතාබහට නැවත සම්බන්ධ වෙන්න. ජනාධිපතිතුමා දැන් කියනවා විවසාවට පටහැනි මොනවත් මම කරන්න නෑ කියලා. ඒක විහිළුවක්. අපි කවුරුත් ඉල්ලන්නේ විවසාවට විරුද්ධව මොනවත් කරන්න කියලා. එකක් දැන් කරනවා ඒක මේ කොළඹ නගරයේදී තරුණ අය 11 දෙනෙක් ඒක ගැන දැන් ඇයි ඒක කර ඒක විතරයි කරන්නේ? මේක LTT සම්බන්ධයක් නෑනේ. ඉතින් LTT නම් සරණ්ඩ වෙච්ච අයව ඝාතනය කරන එක හරිද? ඒ නිසා තමයි ජාත්‍යන්තර මැදිහත් වීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද ඔබතුමා දන්නවා නේද මේ ගැන මම පුදුම වෙන්නේ නැහැ. දැන් අද සුමන්දිරම්ලට උතුරේ බලය ක්‍රමානුකූලව නැති වෙමින් යනවා. උතුරේ දැන් මිනිස්සු ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා නැවත මේ බලය ලබා ගන්න තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. මේ වයින් කවදාවත් මේ රටේ සාමය ඇති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට විසඳුමක් ඇති වෙන්නේ නැහැ. ඒගොල්ල බලාපොරොත්තු වෙන දේවල් වෙන්නේ නැහැ. මේ වගේ කට්ටිය මේ ඉන්නවා. ඉතින් මේ අදත් අන්තවාදීන් ඉන්නවා, උතුරෙත් ඉන්නවා, දකුණෙත් ඉන්නවා. දැන් බලන්න කිව්වේ මොකද්ද? කිව්වේ 11 දෙනා ගැන ජනාධිපතිතුමා මැදිහත් වෙනවා. ඒ කියන්නේ ළමයි 11 දෙනෙක් මරා දැමීම මැදිහත් වෙනවා. LTT කට්ටිය මරාපුවට මැදිහත් වෙන්නේ නැහැ. ඒකනේ වෙන්න ඕන. මේ රටේ දේශප්‍රේමී නායකයෙක් නම්, මේ රටට ආදරය කරන කෙනෙක් නම්, අපි මේ LTT කාර්ය මරුවට විරුද්ධව අපි මැදිහත් වෙන්න ඕනද? සම්මාන දෙන්න ඕනේ මිනිස්සු ගැනල්ලා අපේ රණවිරුවන්ට. ප්‍රභාකරන් ඇතුළේ ත්‍රස්තවාදීන් විනාශ කරපු රණවිරුවන් සදා ස්මරණය කරන්න ඕන. අපි මේ රටේ දෙමළ සිංහල මුස්ලිම් මිනිසුන්ට එකට ඉන්න දුන්න. එයාට කියන්නේ එයා කියන්නේ ඒවට මැදිහත් වෙච්ච කට්ටියට දඬුවම් දෙන්න කියලා. ළමයි 11 මතක් කරනවා ඒගොල්ලෝ. අපි කියන්නේ ළමයි 11 මැරුවා නම් වැරදි. කප්පම් ගත්ත නම් වැරදි. ස්ත්‍රී දූෂණ වලට සම්බන්ධ වුණා නම් හමුදාවේ වෙන්න පුළුවන් වැරදි. වෙන අහිංසක මිනිස්සු මැරුවා නම් වැරදි. හැබැයි LTT කාර්ය මැරුවා නම් ඒක හොඳයි. මේගොල්ල විරත්යෙන් අපි සලකනවා. ඒක නිසා ඒ කතාව කිසිම පදනමක් නැහැ. ඉතින් ඒගොල්ල අන්තවාදී පැත්තට ගිහිල්ලා දැන් ඊළඟ සැරේ ඡන්දේ කොහොමද දිනාගන්නේ කියලා බලාගෙන ඉන්න කට්ටියක් නේ. ඒ වෙනුවෙන් ඔය කතා කරන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්න ටිකට යන්න කලින් මට හිතුණා මේ අපේ කතාව පටන් ගත්ත තැනට චුට්ටක් නැවත යන්න. ඔබතුමා සඳහන් කරා මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණට ඉදිරිපත් වෙච්ච අවස්ථාව පිළිබඳව. ඔබතුමාන්ලට ඇත්තටම මොකද හිතුනේ තමන්ගේ පක්ෂයේ ලේකම්වරයා විරුද්ධ පිලත් එක්ක එකතු වෙලා ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙනකොට මොකද ඔබතුමාන්ලට හිතුනේ? මට පෞද්ගලිකව හිතුන දේ නම් මම දන්නවා එතුමා යනකොටම අපි පරදී කියලා සැකයක් තිබුණා. නමුත් අපි හිතුවා මම දැනගත්තා ටිකක් අමාරුයි කියලා. නමුත් මම හිතුවක් මොන තත්ත්වයක් තුළ හරි අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් තමයි වැඩ කරන්න කියලා.
මෛත්‍රීපාල සිසේන මහත්තයත් එක්ක මගේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම එතුමාට අපේ පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් පක්ෂයට හොඳ ලොකු සේවයක් කරා වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් විදියට අපි අඳුනගෙන හිටියා. නමුත් අපි ඒක පැත්තක තිබුවා අමතක කරා. මොකද එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම එක්කනේ එතුමා එකතු වුණේ. අපි පක්ෂය වෙනුවෙන් මම මොකද මම හැම වෙලාවෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කටයුතු කරා. මම තවත් පක්ෂයකට යන්න කටයුතු කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම හිතුවා අපේ පක්ෂ නායකයා විදියට අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැඩ කරන්න ඕනේ. පරදිනවා කියලා දැනුණත් තේරුණත් අපි එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරා. ආය නිකන් ඔය දැන් සමහර ඔය එළිය කෑ ගන්න කට්ටිය ආසනවල සංවිධානය කරේ නැහැ, මැතිවන ව්‍යාපාර කරේ නැහැ. අපි එහෙම නෙමෙයි. අපි වැඩ කරන්නේ තව විදියට කිව්වොත් අර බොක්කෙම වැඩ කරා. ඒක ප්‍රතිඵලවලින්ත් පෙන්වුවා. ලංකාවේ අංක 1ට එතුමාට ඡන්ද දෙන්නේ මගේ ආසනේ. අපි අවංකව ඒකට උත්තර කරා. නමුත් අපේ අපි පරාද වුණා. ඊට පස්සේ ජය වෙලාවට මෛත්‍රීපාල මහත්තයා ජයග්‍රහණය කර එකෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව බේරුණා. ඒකත් අපි මතක තියාගන්න. 77 මොකද්ද අපිට උනේ? 2001 මොකද්ද අපිට උනේ? 2015 මොකද්ද අපිට වෙන්නේ? වෙන කෙනෙක් නම් ජනාධිපති වෙන්නේ. අපි හිතුවොත් වෙන කෙනෙක් නම් මෛත්‍රීපාල ජනාධිපතිතුමා හැර වෙන කෙනෙක් නම් රටේ ජනාධිපතිවරයා උනේ. අද මේ තියෙන තත්ත්වේ නෙමෙයි. එහෙම නැණනම් අපේ ආයේ දාස් ගාණක් මරලා දාලා ගෙවල් ගිනි තියලා ශ්‍රී ලංකාකාරයෝ එක්සත් ජාතික පක්ෂ හැසිරීම අපිට හොඳට පේනවා. අපි මිනිසුන්ගේ සමෘද්ධිය කපලා එහෙම නැණනම් රජයේ සේවකේ දාස් ගාණක් එළියට දාලා මාරු කරලා සීසියක් කනේ යවල ඒ මොකක්වත් උන්නේ නැහනේ. අපි මිනිසු ටික ආරක්ෂා වුණා. අපි රාජ්‍ය සේවකේ අපේ පක්ෂය අය ටික ආරක්ෂා වුණා. ඒ තත්ත්වය ඇති වුණා. ඉතින් ඒක අර අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන්න අපි වැඩ කරා. නමුත් පෙරදිලා බලයට මෛත්‍රීපාල මහත්තයා පත්තුන් නිසා යම් මට්ටමක ආරක්ෂාවක් ලැබුණා අපේ පක්ෂයට. හොඳයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයා පක්ෂයේ බලය ලබා ගන්නවා. පක්ෂයේ බලය අල්ලනවා. එතුමට හැකියාව ලැබෙනවා ඒකට. නමුත් ජනතාවගේ පැත්තෙන් ජනතාවගේ බලය අල්ලගන්න එතුමාට හැකියාව ලැබුණාද? පසුගිය ආසන්නතම මැතිවරණය ගත්තම පළාත් පාලන අවසානයේදී අපිට තියෙන ප්‍රතිඵලය ගත්තම ඒ ඡන්ද ප්‍රතිඵල අනුව අපිට තේරෙන්නේ නැහැ එතුමාට ජනතා බලය අල්ලගන්න පුළුවන් වුණා කියලා. එහෙම මොකද මොකක්ද එතන ඇත්තටම සිද්ධ වුනේ? මෙහෙම නිදිල්කා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්තටම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමානේ. එතුමා තමයි නායකත්වය දරලා මැතිවරණය මෙහෙව්වේ. එතකොට මෛත්‍රීපාල මහත්තයා වෙනකොට වෙනම ගිහිල්ලා ජයග්‍රහණය කරා. එතකොට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මුළු ගෙඩියම පිටින්ම හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා ඒකෙන් කොටසක් තමයි එතුමට ඔය එකතු කරගන්න පුළුවන් වුණේ. ඒක අපි අවතක් සේරු කරන්නෙත් නැහැ, අදිතක් සේරු කරන්නෙත් නැහැ. මම නම් කියන්නේ ඒ වචනේ පාවිච්චි. මොකද ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දැවැන්ත පක්ෂයේ කණ්ඩායමක් වෙනම පක්ෂයක් හදලා වෙනම තරම් කරන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඇතුළු මේ අපේ කණ්ඩායමක් වෙනම මැතිවරණ ව්‍යාපාරට ඉදිරිපත් වුණා. හැබැයි ඒකෙත් ගොඩක් අය කිව්වේ ලක්ෂ 5ක්වත් ඡන්ද ගන්න බෑ කියලා. නමුත් සන්ධානයේ මුළු ප්‍රමාණය එකතු වුණාම 10,10,000යි. ඒක අඩුම ප්‍රමාණයක් නෙමෙයි. ඒ වගේම පොහට්ටුවට වුණත් අපි අවංකව කියන්න ඕනේ. ඒක අපි මේ දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි ඒක මම ඒකෙන් කියන්නේ ඒගොල්ලත් මහා අදිතක්සේරුවකට යන්න හොඳ නැහැ. 41%කට අඩු වුණා අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තව විදියට කිව්වොත් ජනාධිපතිවරණයක් තනියම දිනන්න බෑ. දැන් සමහර කට්ටිය මම දැක්කා ඒක ඒක අත්දැකීම් නැති කට්ටිය කියනවා මේ ශ්‍රී ලංකාව එක නැති වුණත් දිනන්න පුළුවන්. සමහර වෙලාවට පුංචි අවස්ථාවක් ලබා දෙන්න අපි වෙලාව බලලා ඉමුනා තත්ත්වෙට අවස්ථාව ලබා දෙන්න. ඔව් සමහර අපේම මම දැක්කවා මන්ත්‍රීවරු මේ පොට්ටුවේ පක්ෂේ ඉන්න අය කියනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැති වුණත් දිනන්න පුළුවන්. ඒ අපිට තනියෙනුත් පුළුවන්. එහෙම පුළුවන් නම් බලන්න කියන්න පුළුවන් අපිට. එහෙම තත්ත්වයක් පේනවනේ. එහෙමනම් 140කින් මේ රටේ ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕන. මේ දෙක එකතු වුණාම තමයි 150 ඉක්මවල යන්නේ. ජනාධිපතිවරයෙක් පත් වෙන නම් මේ රටේ 150 කවිත් තව ඡන්දෙකුත් තියෙන්න ඕන.
ඔබතුම විශ්වාස කරනවද දැන් මේ ඡන්ද පදනම ඔය පළාත් පාලන ඡන්දේදී ලබාගත් ඡන්ද පදනම තුමා සඳහන් කරා ලක්ෂ 17ක වගේ ඡන්ද සංඛ්‍යාවක් ලැබුණා කියලා. ඒ ඒකට තොණ්ඩමන් මහතා සතවුල්ලා මහත්මයාගේ ඡන්ද පදනමත් එක්ක. එතකොට මේ මේ වගේ ඡන්ද පදනමක් සහිතව මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පුළුවන් ද යලිත් ජනාධිපති සටනකදී ඒ සටනට මුහුණ දෙන්න? පැහැදිලිවම මේ ඡන්ද ටිකෙන් ජනාධිපතිවරයෙක් විදියටපත් වෙන්න බෑනේ. ඒක අපි පිළිගන්න ඕනේ. හයි මේ මේ අර අනිත් සමහර කට්ටිය තර්ක කරනවා වගේ අපිට තනියෙන් කියලා කියන නෑ. ඒක බොරුවක්. එහෙමත් යෝජනා කරන කට්ටිය ඉන්න බව මම දන්නවා. නමුත් ඒ නිසානේ මම මේ හැම වෙලාවෙම මහන්සි වෙන්නේ මේ දෙක එකතු කරන්නේ. මේ පක්ෂ දෙක එකතු කරලා තමයි මේ ජනාධිපතිවරයෙක්පත් වෙන්නේ. වෙන කාටවත් බෑ. එහා පැත්තටත් බෑ, මේ පැත්තටත් බෑ. ඒකනේ යථාර්ථය. අනිත් පැත්තට පුළුවන් ද? ඒත් බෑනේ. ඒ පැත්තරත් බෑ, මේ පැත්තරත් බෑ. හැබැයි මේ දෙක එකතු වුණොත් ජයග්‍රහණයක් කරන්න පුළුවන්. ජනාධිපතිවරයෙක්පත් වෙන්න පුළුවන්. මේ දෙක එකතු වුණත් ප්‍රධාන ඡන්ද පදනම සහිත පක්ෂය පොදුජන පෙරමුණ කියලා යෝජනා කරොත් ඔබතුමා ඒකට ඒකට එකග වෙනවද? ප්‍රධාන ඒ කියන්නේ වැඩි 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 බලය වැඩි බලය කියන තර්ක කරන්නේ නිසා අපි ඒක තර්ක කරන්නේ මේ ප්‍රධාන පක්ෂ අපි කියලා අපි කියන්නේ. එතකොට වැඩි වැඩි බලයක් එතන තියෙනවා කියලා අපි. ඒ වැඩි බලය තියෙන එතන නම් ඡන්ද ඡන්දේ ඉදිරියේදීන ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයා ඔවුන්ගේ පැත්ත කෙනෙක් ඔවුන් යෝජනා කරන කෙනෙක් නොවේවිද? නේද අපිට ඒ මේකනේ වැඩේ තියෙන දෙල්කා. එහෙමනම් ඉතින් මේ පැත්තෙන් දාගෙන තනියෙන් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන නැහැ ඉතින් වෙනම අපිටත් එහෙම නැහැ වෙනම තරම් කරන්නත් පුළුවන් කියලා කියන්න පුළුවන්. මම කියන්නේ එහෙම නෙමෙයි, ලොකුද පොඩිද නෙමෙයි. දැන් දිල්කල් ගිය ප්‍රාදේශ සභාවම ඡන්දේ බලන්න. පළාත් පාලන ආයතන 30 ගානක සභාපතිවරු අපේපත් වුණා. හැබැයි අපිට හිටියේ බොහොම පොඩි ප්‍රමාණයක්. අපි නැතුව බෑ. එතකොට සමහරලාට පොහොට්ටුවක් අපි බලය පිහිටවපු තැන් තියෙනවා. ගොඩක් වැඩි තැන්වල. පොහොට්ටුවේ 8යි අපේ 4යි. හැබැයි අපිට තමයි සභාපතිකම. ඒගොල්ලන්ට උප සභාපති. ඒක හුමාරු කරගත්ත. තවත් තැනක ඒගොල්ලන්ට දුන්නා. තවත් තැන් සුළු ප්‍රමාණයක UNP එකට 7යි අපිට 3යි. හැබැයි අපි තමයි සභාපති. මොකද ඒ 3 නැත්තම් යන්නේ අනිත් පැත්තට. ඒකම නෙමේ ඡන්දෙත් ගැලපෙන්නේ. මේ ඡන්දේ ලොකු පොඩි කතාව වෙනයි. හැබැයි අපි නැත්තම් පරාදයි ඒ පැත්ත. ඒකනේ සත්‍ය. ඒ නිසා අපිත් ඕනේ. ඒකෙදි ඉතින් අපි කියන්නේ නෑනේ මේ කවුද අපේක්ෂකයාද ඒවද මේවද කියන එක ඒව වෙනම කතා කරගමු. ඒවා කරගත යුතුම කාරණානේ. ඕනේ ඒ කතා කරන්නේ දැන් ওই සාකච්ඡා යනවා. ඒ සාකච්ඡාවලදී ඒව කතා කරගනි. හැබැයි අමතක කරන්න එපා ඉතින් මේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් අපි දන්නවා එතුමට ඉල්ලන්න බෑ මේ මැතිවරණ. මේ ඊළඟ එන මැතිවරණ එතුම අග්‍රාමාත්‍ය ධූරයටනේ සටන් කරන්න ඕනේ. අපි ඒකට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ඊළඟ තියෙන්නේ මේ ජනාධිපතිවරයාගේ ප්‍රශ්න. ඉතින් ඒක ගැන තමයි සාකච්ඡා කරගන්න ඕනේ. ඊළඟට මෛත්‍රීපාල ජනාධිපතිතුමා පිළිබඳව දැන් කතා වෙනවා. ඉතින් එතුමත් ලොකු කැපකිරීමක් කරානේ පහුගිය වෙලාවේ. එතුමා බලයට පත් කර කණ්ඩායම් පැත්තක තියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කරා. ඒ වගේම ඒ පොහොට්ටුව පක්ෂයේ කණ්ඩායම් ගෙනල්ලා මාත්‍ය ධූර දරලා ආණ්ඩුවක් හැදුවා. ඒක අසාර්ථක වුණා. ඔබතුමාගේ ප්‍රකාශයක මට හිතෙනවා මේ ඔබතුමන්ලා භාගියෙන් කරන ස්වරූපයක්. දැන් ඔබතුමා සඳහන් කරනවා ඒගොල්ලන්ට දිනන්න පුළුවන් නම් තනියෙන් ඉල්ලලා එහෙනම් දිනන්න කියන්නේ. නැති කාර මම දැක්ක එහෙම කියන නිසා කියන්නේ. මම කියන්නේ නෑ. නෑ එතකොට අපේ ප්‍රාර්ථනේ එක නෙමෙයි. එතකොට නෑ. කවුරු හරි එහෙම කියනවනම් ඒක චැලෙන්ජ් එකක් නම් ඉතින් ඒක බාර ගන්න වෙනුනේ අපි. ඔව් එතකොට දැන් ඒගොල්ලන්ට දැන් මම ඔබතුමාගෙන් අහුවා විපක්ෂයේ ඡන්ද පදනම ගත්තම ඔබතුමන්ලත් සහ පොහොට්ටුව පොදුජන පෙරමුණේ ඡන්ද පදනම ගත්තම ඡන්ද පදනමක් විදිහට වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ පොදු පොහොට්ටුව කණ්ඩායමට ඡන්ද පදනම විදිහට. එතකොටම ඔබතුමාගෙන් පිට වෙන ප්‍රකාශය තමයි ඒගොල්ලන්ට එහෙනම් පුළුවන් නම් තනියම දිනන්න කියන්නේ. මම කියන්නේ නෑ දිල්කා. මම කිව්වා අර සමහර මන්ත්‍රීවරු කියන කතාවලට අපි කියන්නේ නෑ නේ එහෙම. මම හැම වෙලාවෙම බලන්නේ මේ දෙක එකතු කරලා. මම දන්නව නැත්තම් අපි පරාදයි. නැත්නම් අපි පරාදයි. කවුරු දැම්මත් පොහොට්ටුවෙන් පරාදයි. කවුරු දැම්මත් ශ්‍රී ලංකාවෙන් පරාදයි. ඒක අහන්න ඕනේ මේ පැත්තෙන් එන ඔය දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම කියයි. හරි. දැන් අපි මෙහෙම හිතමු දැන් ඔබතුමා. අපි ගමු දිල්කා ඔයාගෙන ඉත හරි මේ පැත්ත වැඩි මේ පැත්ත අඩුයි. මේ පැත්ත වැඩි මේ පැත්ත අඩුයි කියලා අපි පැත්තකට වෙලා හිටියම දිනන්න පුළුවන්ද?
බැහැනේ. මම අහන්නේ එක නෙමෙයි. මම අහන්නේ ඒ පැත්ත වැඩි, ඔබතුමන්ලාගේ පැත්ත අඩුයි. ඔබ දෙගොල්ල එකට එකතු වෙ යුතුයි ඔබතුමන්ලාගේ පාර්ශවයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මත නැත්නම් සන්දාන චන්දගොඩ ස්ථාවර කර ගැනීම සඳහා ඔබ දෙගොල්ල එකට එකතු විය යුතුයි. දැන් ඒ පැත්ත වැඩි ඔබතුමන්ලාගේ පැත්ත අඩුයි නම් ඒ පැත්තේ යෝජනා කරන අපේක්ෂකෙක්ට ඔබතුමන්ලත් එක්ක එකතු වෙලා ඇයි සහයෝගයෙන් චන්දකට යන්න බැරි? ඒ කියන්නේ ඔවුන්ගේ අපේක්ෂකෙක් ඇයි ඔවුන් යෝජනා කරන කෙනෙක්ට ඇයි ජනාධිපති අපේක්ෂකයා වෙන්න බැරි? ඇයි ඔබතුමා ජනාධිපතිවරයාම ඉදිරිපත් කරන්නේ? නෑ, මම ජනාධිපතිවරයාම ඉදිරිපත් කරන්න කියන්නේත් නෑ. මට ඒක බරපතල ප්‍රශ්නකුත් නෙමෙයි දිල්කා. මම කියන්නේ හැබැයි මේක එකමුතු වෙලා ඒ තීන්දුව ගන්න ඕන. ඒකට ඉතින් මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් ඒ ඇතුළේ ඒ කණ්ඩායම් එක්ක සාකච්ඡා කළා. කවුරු හරි එක්කෙනෙක් දෙනවා නම් මෙයා තමයි ජනාධිපතිවරයා අපේක්ෂකයා කියලා මට නම් පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මම මේ අපේක්ෂකයාට වැඩ කරන්න සූදානම්. මට ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් දැන් මේ පාර්ශවයේ කණ්ඩායමක් කියන දෙයක්ත් තියෙනවනේ. මම ඒක ගැන කිව්වොත් කියන්නේ ඒගොල්ලෝ කියන හරි. එහෙනම් ජනාධිපතිවරයා මේ පැත්තෙන් දෙන්න. අගමැතිවරයා මේ පැත්තෙන් දාන්න. එහෙම කියනොත් දැන් අපේ පාර්ශවයේ කණ්ඩායම කියන මට ප්‍රශ්නයක් නොවුනට අපේ සංවිධායක මම දැන් දැනුත් මේ අපේ සංවිධායකවරු කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරලා ආවේ ඒගොල්ලෝ පොඩ්ඩක් අපිත් එක්ක මේ විරසක වෙලා හිටියා. නමුත් ඒගොල්ල තනිකර මට කිව්වෙත් ඒගොල්ල වෙන පක්ෂයකට යන්නේ නැහැ කියලා. නෑ, ඒගොල්ලත් එක්ක මම සාකච්ඡා කරලා ආයි බොහොම සුහද. ඒගොල්ලත් අපේ පක්ෂයට දෙවැන්ත කැපකිරීමක් කරපු කණ්ඩායමක්. ඒ අයගෙත් මතේ වුණේ අපේ පක්ෂය අපි කාටවත් පාවලා දෙන්න එපා, ලියලා දෙන්නත් එපා. අපේ පක්ෂය අනන්‍යතාවය ආරක්ෂා කරගන්න. ඒගොල්ල ශ්‍රී ලංකාවේ කතාරින්නේ නැහැ කිව්වා. හැබැයි ඉතින් මේ ශ්‍රී ලංකාවේකට මොකද්ද එතකොට ඉතුරු වෙන්නේ? දැන් දිල්කා කියන දේ මට තේරෙනවා. දිල්කායි බලාපොරොත්තුවත් මට තේරෙනවා. නමුත් අපි මොකද්ද කරන්නේ? මම මට ඒක ප්‍රශ්නයක් නොවුනට අපි මේ කණ්ඩායම එක මතයකට ගේන්න ඕනනේ. එතකොට මේ රටේ තනතුරු දෙකයි තියෙන්නේ ප්‍රධාන. يعني ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා. ඒ දෙක මේ දෙක කොහොමද බෙදාගන්නේ කියලා නේ අහන්නේ. ඒ දෙක සාධාරණ විදිහකට බෙදාගන්න එකඟතාවය තියෙනවා. ඔබතුමන්ලා ඒ පාර්ශවය කියලා මම සඳහන් කරන්නේ පොහොට්ටුවේ කණ්ඩායම. ඒ පාර්ශවයෙන් ජනාධිපති එනවා නම් මේ පාර්ශවයෙන් අග්‍රාමාත්‍ය දුරේන්නේ, එහෙමත් නැත්නම් ඒ පාර්ශවයෙන් අග්‍රාමාත්‍ය දුරේන්නේ, මේ පාර්ශවයෙන් ජනාධිපති දුරේන්නේ. ඒ මොකට උනත් ඔබතුමන්ලා ලෑස්ති කියන කාරණේ මම නම් මට ඔය කිසිම දෙයක් අදාළ නැහැ දිල්ක. මම කියන්නේ මම පෞද්ගලිකව මහින්ද අමරවීර කියන චරිතය ගත්තොත් මේ වෙලාවේ මම කල්පනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කවුද ඉදිරිපත් වෙන්නේ? එයා ජයග්‍රහණය කරන්න අපිට ඕන කියන මතේ මම ඉන්නේ. පක්ෂයේ විදිහටත් තියෙනවා. පක්ෂයේ විදිහටත් මම කියන්නේ මගේ මතේ. හැබැයි පක්ෂයේ මතේ ඉන්නවා කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මං කියන්නේ මං අදත් ආවේ සංවිධායකවරු කණ්ඩායමක් හම්බෙලා. මේ පක්ෂෙත් එහෙම මේ තර්ඩ් ක්ලාස් නැහැ නිකන්. ඔය මං කියවනේ වෙලාවට එනවා මේ තුන්වෙනි තැන දෙවෙනි තැන එනවා. හැබැයි ඔය අනිත් ඔක්කොම බලවේග බිඳගෙන වෙලාවක ඉස්සරහට එනවා. මේ පක්ෂේ වැළලෙන්න දෙන්න බෑනේ. එයයි කියන්නේ අපිට එතකොට මොකක්වත් නැත්නම් ඉතින් මේ පක්ෂෙකුත් වැඩක් නැහැනේ. නිකන් හිතන්න දිල්කා හිතන්න එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට මේ කිසිදු තනතුරකුත් නැත්නම් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් කොහෙද ඉතුරු වෙන්නේ? මොකටද මේ පක්ෂය? හොඳයි, මේ පිළිබඳව තවදුරටත් මම ඒකේ තවත් දිගුවක් විදියට කියන්න කැමති. මේ සිද්ධීන් නැති වෙන වෙලාව මම යෝජනා කරා. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ කට්ටියටම කිව්වා එන්න ශ්‍රී ලංකාවට. එන්න එක්සත් ජනතා නිදහස් සඳහාට මම කිව්වා අපේ තනතුරු ප්‍රශ්නයක් නම් මේ අපේ තනතුරු ගන්න අයින් එන්න. ආයි දැන් පක්ෂා දන්න ඕනේ නැහැ. මොකද එතුමන්ලා අපිට දිගටම කිව්වේ කණ්ඩායමම අපි ආණ්ඩුවේ ඉන්න නිසා ශ්‍රී ලංකාවකට එන්න බෑ කියලා. අපි ආරාධනා කරාම ඒකනේ කිව්වේ. මෙතන ඇවිල්ලා කිව්වනේ. මෙතන ඇවිල්ලා ඔබ ඉදිරියේ කිව්වා අපි ශ්‍රී ලංකාවකට යන්නේ නැත්තේ ශ්‍රී ලංකාවක UNP එකත් එක්ක ආණ්ඩු කරන නිසානේ. එළියට ආවම එනවයි කියලා. ආවේ නැහනේ. දැන් අපි එළියට ආවේ ඒ බලාපොරොත්තුවේ. ඇත්තටම අපි එළියට ආවේ ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එයි කියන බලාපොරොත්තුවේ. ඒ අය ඇවිල්ලා හෙට හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනවා නම් මේ අපේක්ෂකත්වයේ එකින් යනවා නම් එතකොට ඔය කියන කිසිම පුද්ගලයෙක් පිළිබඳව අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට පක්ෂයේ විදියට මේ කවුරුත් මේ කෙනෙක් ගැන දෙන්නෙක් ගැන නෙමෙයි ඕන හොඳ කෙනෙකුට අපි වැඩ කරන්න ලෑස්ති. හොඳයි, අපි මේ පිළිබඳව තවදුරටත් සංවාද කරන්නට අවශ්‍යයි. මොකද ඔබතුමා සඳහන් කරා මගේ බලාපොරොත්තුව මොකක්ද කියලා ඔබතුමා දන්නවා කියලා. ඇත්තටම මගේ බලාපොරොත්තුව ජනතාවගේ හිතේ තියෙන ප්‍රශ්න ටික මෙතන අහන එක. ඒ නිසා තවදුරටත් මේ පිළිබඳව සංවාද කරන්නට අවශ්‍යයි. අපි කෙටි විරාමයකින් අනතුරු යලිත් හමු.
යාලිත් එක්ක සිටිනේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් ඔබතුමන්ලා ඔය සදහන් කරපු පාර්ශව දෙක එකතු වෙලා පුළුල් සම්දානයක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කරනවා. මේකේ අවසන් අරමුණ මෛත්‍රීපාල ජනාධිපතිතුමා යලිත් ජනාධිපතිවරයා බවට පත් කර ගැනීමද එහෙමත් නැත්නම් UNP පාලනය පෙරලා දැමීමද මොකක්ද අරමුණ? පළවෙනි බලාපොරොත්තුව තමයි UNP පාලනය පෙරලලා මමේ බලවේගයක් ගොඩනගලා ජයග්‍රහණයක් ලබා ගැනීම. හොඳයි. මේ කාරණාව පිළිබඳව කතා කරනකොට අපි පසුගිය දිනවලදී දැක්කා මේ ඉරිදා පුවත්පත්වල වාර්තා කරලා තිබුණා පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡා බිඳ වැටෙනවා කියලා. එහෙම වාර්තා වෙනවායි කියලා. ඇත්තටම එහෙම තත්ත්වයක් තියෙනවද? එහෙම දෙයක් සිද්ධ වුණාද? දැන් 10 වෙනිදාත් සාකච්ඡා තියෙනවා. හැබැයි දිල්කම අවංකව කියන්න ඕන සමහර ප්‍රකාශ නිසා සාකච්ඡා වලට ලොකු බාධාවක් ඇති වෙලා තියෙනවා. අපි මේ සාකච්ඡා පටන් ගත්තට මේයි පස්සේ පටන් ගත්ත ගමන් ඉඳලා ඇයි ජනාධිපති අපේක්ෂක ගැන කතා කරන්නේ? ඒක සම්පූර්ණ වැරදීනේ. මම නැමතත් කියන්නේ මහින්ද අමරවීර වෙන මට අපේක්ෂකය කවුද කියන එක කිසිම අදාළත්වයක් නැහැ. මම වැඩ කරන්න සූදානම්. නමුත් එහෙම හැමෝම ලෑස්ති වෙන්නේ නැහනේ. අපි පටන් ගත්තොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කරවීම සඳහා සන්ධානයක් ගොඩනගන්න සාකච්ඡා කරනවා කියලා ඒක වැරදි වෙනවනේ. ඒක මං හිතන්නේ එහා පැත්තේ අනික් කට්ටිය පිළිගන්නවා කියලා. එහෙම නැත්නම් තවත් එක්කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හරි බැසිල් රාජපක්ෂ මහත්මයා හරි චමල් රාජපක්ෂ මහත්මයා හරි ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා සන්ධානයක් ගොඩනගනවා කියලා කිව්වොත් ඒක සාර්ථක වෙනවද? ඒක සාර්ථක වෙන්නේ නැහැ. කවුරු හරි මේ අපේ පැත්තෙනුත් වැරදි දේවල් කියවෙනවා නම් ඒ පැත්තෙනුත් වැරදි දේවල් කියවෙනවා නම් ඒ සාකච්ඡාව බිඳ වැටෙන්නේ කාරණයක් වෙනවා. ඒ නිසා තමයි සාකච්ඡාව දුර්වල මට්ටමකට පත් වෙමින් යන්නේ. ඔබතුමා සඳහන් කරා මේ සමහරුන්ගේ ප්‍රකාශ මේ 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 කාරණාවට හේතු වෙනවා කියලා. මේ මේ වගේ ප්‍රකාශද දන්නේ නැහැ ඔය සඳහන් කරන්න. අපි බලමු මොනවද මේ කියන්නේ කියලා. හරි දිහා ගන්න පුළුවන්. වහවහ රටට ආණ්ඩු වෙනසක් අවශ්‍ය වෙන කාල සීමාව. විනයක් සහිත නීතිය රජ කරවන කොන්ද කෙලින් තියෙන ගන්න තීන්දුව ක්‍රියාත්මක කරන යකෙකුටවත් පය නැති ජනාධිපති අපේක්ෂකයා සූදානම්. එකම සාකච්ඡාවයි තියෙන්නේ. හැබැයි ජනාධිපති අපේක්ෂකයා නියත වශයෙන්ම පොහොට්ටුවෙන් විය යුතුයි කියන එක ඒ ගැන තර්කයක් නැහැ. එහෙම තර්කයක් ආපු දාට මාත් ගෙදර ඉන්නවා බහුම් වගකීමෙන් මේ කියලා. මට බය තමුන් වහන්සේලාගෙන් බැනුම් ගන්න. මොකද්ද ওই තමුසලා මේ කරපු රෙද්ද කියලා අහන්න අපිට ඒක නමුණ දෙන්න බෑ. එහෙම ප්‍රශ්නයක් මේ බාධා තමයි සාකච්ඡාවලට. මේ ප්‍රකාශ ඥානාන්විත ප්‍රකාශ කියලා මට කියන්න පුළුවන් කමක් නෑ. හොඳයි. දැන් වට දෙකක් සාකච්ඡා පැවැත්වුණා. අනිත් පැත්තෙන් දැන් ඔය මේ 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 වගේ ප්‍රකාශ පිළිබඳව ඔබතුමන්ලාගේ විරෝධය පළ කරනවා වගේම මේ මේ පැවැත්වපු සාකච්ඡාවල ප්‍රතිඵලය පිළිබඳව කතා කරනකොටත් ඔබතුමන්ලා අපේ වාර්තා දැක්කේ ප්‍රතිපත්තිම එකඟතාව පිළිබඳව ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නේ. ඒ පිළිබඳව තමයි කතා කරන්නේ. හැබැයි ඇත්තටම මේකේ අවසානයේදී එන්නේ ජනාධිපතිවරණයකට හෝ ඊළඟට එන මැතිවරණයට මුහුණ දීම සඳහානේ මේ සියලු කරුණු කාරණා සිද්ධ වෙන්නේ. එතකොට එතනදී මේ මොන ලකුණෙන්ද මොන පක්ෂයෙන්ද මොකක්ද නම නායකයා කවුද අපේක්ෂකයා කවුද ඕක කවදා හිටියත් ඕක ගැන කතා කරන්න වෙනවා. ඇයි මේ සම්බන්ධව මූලික වටවලදීම යම්කිසි තීරණයකට එළඹෙන්නේ නැත්තේ? ඇයි ඒක අන්තිමට තියාගන්නේ? මම සාකච්ඡා වලට සම්බන්ධ වෙන්නේ නැහැ දිල්කා. ඒ නිසා මට ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න අමාරුයි. නමුත් මම හිතනවා ඔබ කියන දේ සාධාරණයි කියලා. මම හිතන්නේ ඒ විතරක් නෙමෙයි. මේ 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 සාකච්ඡා වලට මෙච්චර කල්යන්නත් අවශ්‍ය නැහැ. සාකච්ඡාවක් තියලා ඊළඟ තව සති 3ක් හරි මාසයක් හරි දියන්න ඕන නැහැ. ඊළඟ සාකච්ඡාවට ගන්න. මොකද වාර්තා ලියන්න තියනවාද? හැන්සාඩ් එක වගේ භාෂා පරිවර්තනයක් තියනවාද? එහෙම නැහැ. මම යෝජනා කරේ අපේ අද ප්‍රමුඛම කාර්යය. මම මේක මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉදිරියේත් කිව්වා. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉදිරියේත් කිව්වා. අද මේ පක්ෂ දෙකේ ප්‍රමුඛම කාර්ය මේ අයවැලි එකනේ ඇවිල්ලා කතා පවත්වන එකවත් ගම්වල ගිහිලා රැස්වීම දින එකවත් මලගේවල් වලට මගුල්ගේවල් වලට යන එකවත් නෙමෙයි. ප්‍රධානම දේ සාකච්ඡා කරලා එක මතයකට එන එක. ඒක ඉක්මන් වුණු තරමට හොඳයි මමත් කියන්නේ. අපි කියමු යම් විදියක සාර්ථක අසාර්ථක වෙලා සාකච්ඡා වෙනම යනවා කියලා. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඒත් හොඳයිනේ. මං කියන්නේ අපි පොහොට්ටුවේ කට්ටියට කියන්නේ. ඒගොල්ලන්ට එතකොට හිතා ගන්න බලුවා හරි ශ්‍රී ලංකාවේ කියන්නේ නැහැ.
අපි තනියම් මේක ජයග්‍රහණය කර යනවාගේ. එ ඒ යන්න පුළුව ඒතකොට ශ්‍රී ලංක එක කියන්න මේ පැත්තෙන් හිතන්න පුළුවන් නෑ පැත්තෙන් අපේ අපිත් එකේ යන්න සූදානමක් නෑ. ඒසාපි වෙනම සම්විධානය කරනවාගේ ඇත්තම හොරගල් හුලන්න ඕන නෑ කියලම මත් හිතන. මුතුමන් අහන්න හිටපු ප්‍රශ්නයම තමයි ඒ කාරණයම තමයි මතු කර මේ වට යන ස්වභාවයක් අපිට පේනවා. මටත් පේනවා. ඒක තමයි ඒක එච්චර අවශ්‍ය නැහැ කියලා. ඇත්තටමයි ඔබතුමන්ලා මේ පිළිබඳව කතා බහ කරලා තියෙනවා. අපි කතා කරලා තියෙනවා. මං හිතන්නේ 10 වෙනිදා සාකච්ඡාව තීරණාත්මක වෙයි කියලා මං හිතනවා. හොඳයි. ඔය අතරේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්ති පරාජය කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්ති දිනවන්න ඔබතුමා කිව්වා වගේ වමේ මතවාදයක් එක්ක මේක දිනවන්න මේක ජයග්‍රහණය කරන එක ගැන කතා කරන අතරේදී එහෙම සූදානමක් තියෙන ඔබතුමන්ලා තුලින්ම අපිට දැනගන්නට ලැබෙනවා මේ නැවතත් ජාතික ආණ්ඩුවක් පිළිබඳ කතා බහක් සිද්ධ වෙනවායි කියලා. ඔය අතරේ වාර්තා වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියලා තියෙනවා කියලා ටිකක් කැපකිරීම් කරන්න එහෙම සූදානම් වෙන්න කියලා. එතකොට එක සැරේටම එතුමා එහෙම කතාවක් කියන්න හේතුවක් නැහැ. ඇත්තටම ජාතික ආණ්ඩුවක් පිළිබඳව එහෙම සද්දයක් බද්දයක් නැත්නම් අර ගින්නක් නැතුව දුමක් නගින විදිහක් නැහෙනේ වගේ. ඇත්තටම මොකක්ද එහෙම කතා බහක් තියෙනවද? එහෙම ජාතික ආණ්ඩුවක් පිළිබඳ නැවතත් සාකච්ඡාවක් සිද්ධ වෙනවද? මේ සැරේ නම් ගින්නක් නැතුවම දුමක් නගිනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එහෙම කිසිම සාකච්ඡාවක් මා දන්න පරිදි නැහැ. අනිත් එක ජාතික ආණ්ඩුවක් මම නැතුව හදන්නත් බෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ආණ්ඩුවක් හදන්න එක්සත් ජාතික පක්ෂෙත් එක්ක අස්සම් කරන්න ඕන මම පක්ෂයේ ලේකම්වරයා විදියට සන්ධානයේ ලේකම්වරයා. ඉතින් ඒක මම හිතන්නේ අර දැන් ඔය යන කතා බහ එක්ක විවිධ දේවල්නේ දැන් ඔය එක එක මන්ත්‍රීවරු මම දැක්ක ඒ වගේම මම දැක්ක මේ ඊයේ පලාසා මන්ත්‍රීවරයෙක් කියනවා මේ 19 වෙනි ව්‍යවස්ථාවට ඡන්දය දුන්න අයට සාප කළා කතා කරා. ඒගොල්ල තමයි මේ විනාශ කරේ කියලා බැලුවම බැලලා තියෙන්නේ මේ චමල් රාජපක්ෂ මැතිතුමාට නාමල් රාජපක්ෂ මැතිතුමාලට තමයි බැලලා තියෙන්නේ පලස් මන්ත්‍රීවරයා. මම දැක්ක දෙන්නේ පෙන්නනවා. ඉතින් අර ඒ වගේ අවබෝධයක් නැති ඒ වගේ කතා ඔය දිගටම දැන් අර කරපු කතා වගේ මේ ප්‍රශ්නවලට තියෙන ඒ වගේම එකක් තමයි මේ යන්නේත් ඔය ඒ වගේ දෙන්නේ තුන් දිනේ කියපු කතාවනේ. මම දැක්ක එක්සත් ජාතික පක්ෂේ පස්සේ පෙළේ ඉන්න මන්ත්‍රීවරු දෙන්නෙක් කිව්වා ජාතික ආණ්ඩුව ඕන නැහැ කියලා. මේ පැත්තේ කවුද කිව්වා මේ ජාතික ආණ්ඩුවකට යන්න බලාගෙන ඉන්න එක්සත් ජාතික පක්ෂයට යන්න බලාගෙන ශ්‍රී ලංකාවේ කට්ටිය ඉන්නවා කියලා. ඒකත් හරි වැරදි කතාවක් නේ. කවුරු හරි කියනවා නම් එක්සත් ජාතික පක්ෂයට යන්න බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා කියලා. ඒක මේ වෙලාවේ මේ සාකච්ඡාවලට බාධාවක්. අපි දන්නවා සමහරලාට ඉන්න පුළුවන් සම්බන්ධකම් තියෙනකන්. ඒ ඔය කියන කට්ටියත් අපි දන්නවා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂෙත් එක්ක කතා කරන බව උදව් ගන්න බව. මේ බොරුවට රූපවාහිනියේ කැමරාවල ආවම පතුරු යන්නේ එක්සත් ජාතික පක්ෂයට බනිනවා. හැබැයි ගිහිල්ලා වෙනම උදව් ගන්නවා. අපි නම් නෑ මේ අපි දවල් කතා කරන්නේ විතරයි. අපි එළිය කතා කරන්නේ විතරයි. අපි පෞද්ගලිකව කිසිම උදව්වක්. මම දන්නේ මට පෞද්ගලිකව කියන්න බලන්න මම එක්සත් ජාතික පක්ෂෙන් කිසිම නායකයගෙන් හෝ වෙන කාගෙන්වත් පෞද්ගලික කිසිම උදව්වක් අරගෙන නෑ. නමුත් ඔය බෙරිහන් දෙන අපිට චෝදනා කරන සමහර කට්ටිය ගිහිල්ලා එහෙමත් කරගන්නවා. ඉතින් ඒ වගේ කතාවක් තමයි මේ ජාතික ආණ්ඩු කතාව. රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයෙන් ඉවත් වෙලායි. කරු ජයසූරිය මහත්මයා හෝ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඒ පක්ෂය ක්‍රියාත්මක කරන්නට සූදානම් වුණොත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඔවුන් එක්ක යලිත් සන්ධානගත වෙන එකක් නැද්ද? මම දන්නේ නැහැ. මට කියන්න පුළුවන් කමක් නැහැනේ. මේ මම හිතන්නේ නැහැ. මොකද අපි මට නම් ප්‍රශ්නේ තියෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාද කවුද කියන එක නෙමෙයි. අපිට තියෙන එක්සත් ජාතික පක්ෂයේ එක්ක ප්‍රශ්නේනේ. දැන් අපේ බොහෝ මිත්‍රයෝ කිව්වා මහින්ද අමරවීරලායි දේශපාලනේ අයින් ඉවර වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඔබට තියෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක ප්‍රශ්නේ වුණාට ජනාධිපතිවරයාගේ ප්‍රකාශ අනුව ගොඩක් අවස්ථාවලදී අපි දැක්කේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද එතුමා සඳහන් කරා අග්‍රාමාත්‍ය දුරෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කරන්නට ගත්ත තීරණය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශවලදී එතුමා කතා කරා කියලා. දිගින් දිගටම සජිත් ප්‍රේමදාස මහත්මයාට කරු ජයසූරිය මහත්මයාට ඒ අය ඉදිරිපත් වෙච්ච නොවිච්ච තන තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්මයාව තෝරගත්තේ කියලා. එතකොට අපිට හිතෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක නෙමෙයි එතුමාට ප්‍රශ්නේ තියෙන්නේ. එතුමාට ප්‍රශ්නේ ගිය වතාවේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන 106 බලවේගෙත් එක්ක එතුමා උත්සාහයක් දැරුවා මේ ආණ්ඩුව ඒ තත්ත්වය තුළම වෙනස් කරගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කළා මේ නායකයෙක් පත් කරගන්න. ඒ නිසා තමයි මේ කතාව කිව්වේ. නමුත් මං හිතන්නේ නැහැ එතුමා මේ එක්සත් ජාතික පක්ෂයේ වෙන නායකයෙක් එක්ක එක්සත් ජාතික පක්ෂයට යනවා කියලා මට හිතන්න පුළුවන්.
හොඳයි අර කියපු අනිත් කාරණය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්ධව දැන් මේ දවස්වල එතුමා ගැන මේ පොහට්ටුව පැත්තෙම ආපු යම් යම් කතා බහත් එක්ක ඒ පාර්ශ්වය ඇතුළෙමත් යම් යම් විවිධ මත මතාන්තර තියෙනවානේ පක්ෂය ඇතුළෙම පවුල ඇතුළෙන් මෙතුමාට විරෝධයක් තියෙනවා කියලා එහෙම කතා බහත් ඇති වුණානේ දැන් මේවා කොහොම වුණත් අපිට ආරංචි වෙනවා එතුමා විදේශගත වෙලා ඉන්නවා කියලා තමන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීම සම්බන්ධව දැන් මේවා නිර්වුල් කරගෙන යම් විදිහකින් ඇත්තටම එතුමා නම් අපේක්ෂකයා බවට පත් වෙන්නේ ඔය සාකච්ඡාවලදී ඔබතුමල්ලා මොකද්ද හිතන්නේ නායකයෙක් විදිහට එතුමාට ඒ සුදුසුකම් තියෙනවා කියලා ඔබතුමල්ලා විශ්වාස කරනවද ඔහුට පුළුවන් ද රටක නායකත්වයක් අරගන්න හමුදාවකට නායකත්වය දෙන එකයි රටක නායකත්වය දෙන එකයි සමානත්වයක් තියෙනවා මම මගෙන් අහනවට වැඩිය හොඳයි අර ඒ පක්ෂෙම කට්ටිය කියන ප්‍රකාශම තියෙනවනේ ඉතින් පළවෙනියටම හොඳයි ඉතින් මේ කණ්ඩායම එකමත් ඒකට ඇවිල්ලා අපින් ඇහුවනම් හොඳයි කියලා තමයි මං හිතන්නේ හොඳයි ඔබතුමාගේ අදහස එතුමා දක්ෂ කිරෙක් කියලා මට කියන්න පුළුවන් නේද ලේකම්බරෙක් විදියට දක්ෂ වැඩ කරා ඒක අපි පැත්තකට කරන්නේ නැහැ එතුමා යුද්ධේ ජයග්‍රහණය කිරීම සඳහා ඒ කටයුතු කරා නගර සංවර්ධනය සඳහා දක්ෂ නිලධාරියෙක් විදියට කටයුතු කරා දේශපාලඥයෙක් විදියට කොහොම වෙනවද කියන එක පිළිබඳව අපිට කියන්න පුළුවන් කමක් අවසන් තීරණේ මොකුණත් ඔබතුමන්ලා ඒකත් එක්ක කටයුතු කරන්න සූදානම්. නෑ මම නම් ඉන්නේ දිල්කා අපේ පක්ෂේ ගන්න තීන්දුවත් එක්ක තමයි මම ඉන්නේ. මට මේ පුද්ගල වාදී ප්‍රශ්නයක් නැහැ. මම දැනට මන්නම් ප්‍රධාන වශයෙන් මේ හිතන්නේ මම මගේ ඊළඟ ජනාධිපතිවරණ ජයග්‍රහණයට මම නම් උගක්ම කල්පනා කරන දේ තමයි මේ පුද්ගලය ජයග්‍රහණය කළ වැඩක් නෑ. ඒක මෛත්‍රීපාල මහත්තයාද ගෝඨාභය මහත්තයාද නැත්නම් මේ බැසිල් මහත්තයාද එහෙම නැත්නම් අර පැත්තේ UNP-ෙන් කියවෙන නම්ද කියන එක නෙමෙයි හොඳ වැඩපිළිවෙලක් ජයග්‍රහණය කිරීම තමයි අවශ්‍ය වෙන්නේ මේ රටට අවශ්‍ය හොඳ වැඩපිළිවෙලක් අපි අවුරුදු 71ක් අසමත් වෙලා තියෙනවා හොඳ වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරන්න මේ රටේ මිනිස්සුත් අසමත් වෙලා තියෙන හොඳ වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවන්න මොකද අපි මේ අවුරුදු 71ක් තිස්සේ මේ රට ඉස්සරහට ගිනාම නෙමෙයි ආපස්සට ගිහින් තියෙන්නේ අපි 417000 ගානක ණයකාර්ය බවට පත් වෙලා තියෙනවා 417913 මේ වෙනකොට එක පුද්ගලයෙක් ණයයි රාජ්‍ය ණය ප්‍රමාණය ට්‍රිලියන බිලියන මිලියන බිලියන නෙමෙයි ට්‍රිලියන 11කට වැඩි කියලා කියනවා ඒකත් විගණකාධිපතිවරයා කියනවා ණය ප්‍රමාණය හොයාගන්නත් බෑ කියලා පිටරටට තියෙන ණය ඒතර අපි කුහාටද මේ රට ගෙනල්ලා තියෙන්නේ මේක මම මේ එක ආණ්ඩුවකට නැත්තම් මේ ගිය ආණ්ඩුව වැඩියෙන් ණය ගත්තා ඒ නිසා මම චෝදනා කරන්නේ නැහැ කවුරුත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා අපි ගාව ගත්තොත් 2005 108000 මම මේ ගණන් නැතුව කියන්නේ මේ පුද්ගලයන්ගේ ණය නැතුව අර ට්‍රිලියන් බිලියන් ගණන් කියනකොට සාමාන්‍යයෙන් මේ බලන් ඉන්න කට්ටිය ටිකක් ගණන් හදා ගන්න අමාරු වෙන නිසා 2005 ඒක පුද්ගල ණය ප්‍රමාණය 108908යි එක්කෙනෙක්ගේ ණය ප්‍රමාණය 2005 ඒක 2014 මේ ආණ්ඩුව අවසාන වෙනකොට 323756කින් තමයි බාර දෙන්නේ. හුඟක් වැඩි වෙලා. හැබැයි ඊට පස්සේ මේ ආණ්ඩුව අරගෙන මේ කාලේ වෙනකොට 417913කට වැඩි වෙනවා. එන්න එන්න ණය වැඩි වෙනවා. එතකොට එක්සත් ජාතික ණය අපේ ණය අරගෙන ණය ගෙවන තත්ත්වයට අපේ රටපත් වෙලා. එක්සත් ජාතික පක්ෂය පහුගිය කාලේ සඳහන් කරානේ දැන් ඔය හම්බන්තොට වරාය ඒ වගේ කරපු සංවර්ධන ව්‍යාපෘති වලින් ව්‍යාපෘති පැවරීම සිද්ධ කරා වෙනත් රටවල් වලට ඒ කරේ ණය වලින් ගැලවෙන්න කියලා ප්‍රබුතුමා කියන විදිහට තවත් ණය වෙලා මිසක් ඒවෙන් ගෙවපු ණයක් නැහැ නේ එහෙමනම් ඒක තමයි මම කිව්වේ මේ කෙනෙකුට මම මේ කෙනෙක් සුද්ධ කරන්න යන්නේ නැහැ කියලා කිව්වේ ඒකයි මේ ආණ්ඩුව ඇවිල්ලත් උනේ ණය වැඩි වීම තව විදිහකට කිව්වොත් ණය බේරන්න ණය ගන්න රටක් බවට අපි පත් වෙලානේ අපේ ජාතික ආදායම අපේ රජයේ ආදායම රාජ්‍ය ආදායම ණය පොලි ගෙවනකොට ඉවරයි. අපේ සම්පත් විකුණලා මොනවද උනේ? නෑ ඉතින් ඒ විකුණන්නේ නැවෙන්නේ නෑ. තව විදියකට ණය ගෙවනේම තමයි කරන්නේ. එක්කෝ ඒ ණය ගෙව්වා. එහෙම නැත්තම් මේ සංවර්ධන වැඩට දාලා වෙනම ණය ගත්තා. ඒක තමයි කරලා තියෙන්නේ. තුමේ කවුරුත් මං කියන්නේ නෑ මේ ණය විකුණපු ඒවා සාක්කුවේ දාගත්තා කියලා. මේ ආණ්ඩුවේ කවුරුත් එහෙම සාක්කුවේ දාගත්තද කියලා මට පේන්නේ නෑ. ගහන්න ඕන මහ ගෙඩියම ගහලා ගත්ත සාක්කුවට මුලින්ම මහ බැංකු බැඳුම් කරේදී ගෙඩිය පිටින්ම ගහගත්තා ඒකේ බලපෑම තවම තියෙනව නැත්තේ නෑ මේ ආණ්ඩුව ඇතුලේ වෙච්ච දැවැන්තම හොරකම ඒක
ඒ අරන්න අනි තීර වසේ වෙනවා අපිට ඔක්කොම කියන්න මේ ඔක්කොම අරගෙන කාගවස්සා කොලට ගියාගේ ඇැ එක්කො මේ ඔය ගම්මල වැඩවලට ය දෙව්වා. එක්කොට අය බේරන්න ඒ දෙව්වා. අපි වෙලා තියෙන මේ රටේ කොහොමද දිල්කෑන්නේ දැම් මේ දැම් බලන්න අපි හැම ආණ්ඩුවක්ම මොන තරං අපරාධයක් කල තියෙනවද අපේ රාජ්‍ය සේවයට කියල. අපේ රාජ්‍ය සේවයට අද ඒ මිනිස්සු කාර්යක්ෂමන ඒ මිනිස්සු සතුටෙන්නේ අහන්න බලන්න ගිල් එක රජේසේවකෙක් සතුටෙන් ඉන්නවාද කියලා හවදාම මට තියෙන ප්‍රශ්නේ තමයි මේ දැන් මේ මේ වැඩසටහනටමත් ඒ වගේම මෙවැනි වෙනත් දේශපාලන වැඩසටහන් වලටත් වෙනත් නාලිකාවල තියෙන දේශපාලන වැඩසටහන් වලටත් සහභාගී වෙන දේශපාලකීන් ඔය කතාව තමයි කියන්නේ. දැන් අපි තමයි ඔක අහන්න ඕනේ. අපි තමයි ඔක ප්‍රශ්න කරන්නට ඕනේ. අපි ඔබතුමන්ලාව ඒ තැන් වලට තෝරාපත් කරලා යවා ගන්න මේ ජනතාව ඔවුන්ට සහනයක් ලබා ගැනීම සඳහා. හැබැයි ඔබතුමන්ලා මේවා ගණන් හදලා අපිටම කියනවා. කවදද මේක නතර වෙන්නේ? නේද? ඒක තමයි මම මේක කියන්නේ. ඔය ගොඩක් කට්ටිය කිව්වෙත් මම කියන්න ගත්තට පස්සේ තමයි අර මහා බැංකු සිද්ධිය වගේ තමයි. මහා බැංකු සිද්ධිය මම එලිදරව් කරලා පැමිණිලි කරාට පස්සේ අයිතිකාරු ගොඩක් ආවා. මම මේ 70 එක්කෙනේ නිදහස් උත්සවයට සම්බන්ධ නොවෙන්න කියපු කාරණේ තමයි අද ඔක්කොම කතා කරන්නේ. මම දැක JVP එකෙත් කතා කරන මම කියන්නේ ඒකෙම අනිත් අය මේකෙන් දන්නේ නැතුව කියලා. දැන් හරි එහෙම කතා කරන්න පටන් ගත්ත එක හොඳයි. මේ ණය කන්දරාව ගැන මේ රාජ්‍ය සේවයට වෙච්ච දේ අද 14 දිනකින් එක්කෙනෙක් රාජ්‍ය සේවකේ. කොහොමද රටක් යන්නේ? රටක් යන්නේ කොහොමද? ඔක්කොම බලාපොරොත්තු හැවොත් ගම්මල ආණ්ඩුවේ රස්සා. තව ඉල්ලන්නේ ආණ්ඩුවේ රස්සා. උපාධිධාරීන් පළවෙනි වසරේ ඉඳලා උපාධිය අවසාන වෙනකම් උගන්නලා ඉවර වෙලා විශ්වවිද්‍යාලයෙන් එනකොට ඒ අය පාරවල් වල පිකටින් කරන්න ගන්න රසායිල්ලගෙන. ඒක මේ ආණ්ඩුවට උරුම වෙච්ච දෙයක් නේ. ඒක තමයි මම කිව්වේ. මට දැන් හරි අපි මේ தත්ත්වය අඳුනගෙන දැන් හරි අපිට ඕන මේ නායකයෝ අරයාගේ මෙයාගේ මූණ වෙනස් කරන්න නෙමෙයි. වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරන්න. මෙන්න මේ අභියෝගේ තේරුම් ගත්ත කෙනෙකුට ඕන යන්න. අනිත් පැත්තෙන් බැලුවොත් මද්‍රව්‍ය උදුර රට පුරා ව්‍යාප්ත වෙලා පාතාලේ ඇවිල්ලා දැන් මද්‍රව්‍ය උදුර නම් සැලකිය මේ වර්තමාන ජනාධිපතිතුමා සැලකිය යුතු කාර්යභාරයක් කරන එක මම හිතන්නේ මුළු රටම අගය කරනවා. ඒ වගේ ගොඩක් තීන්දුව තීරණ ගන්න තියෙනවා. ඒ වගේ අනිත් ඒවටත් තීන්දුව තීරණ ගන්න ඕන. හොරකමට, වංචාවට, දූෂණයට, නාස්තියට ඉදිරිපත් වෙන්න ඕන. අපි අද අපිට අවශ්‍ය කෑම ටික අපි රටින් ගේන්නේ ඔක්කොම. මම ඔබ කියනවා අපි කියනවා විතරයි කියලා. මම හැබැයි ඔප්පු කරලා පෙන්නුවා. ඔය බොහෝ දේවල් මට අපි වගකීම් බාරගෙන කරා කියලා. මම දිවර අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදියට හිටියා. පාඩු ලැබපු සියලු ආයතන ලාභ කරා. දිවර සංස්ථාව අවුරුදු ගණනාවක් ලාභ ලැබුවේ නැහැ. ඒව ලාභ ගෙනල්ලා දුන්නා අපි. බැරියේ කියපු දේවල් විකුණන්න තිබුණු දේවල්. අනිත් ආයතන ඔක්කොම කාර්යක්ෂම කරා. ඒ වගේම මාළු රටේවල වාර්තාවක් තිබුවා. විදේශ විනිමය ගෙනාවු අමාත්‍යාංශය බවට. කෘෂිකර්ම අමාත්‍යාංශය ඇවිල්ලා මම මාස ගාන අපි වලයි අපි කන්නේ කියන වැඩසටහන යටතේ අපි පටන් ගත්ත දෙවැන්ත පුළුල් වැඩසටහන. ඒක ප්‍රතිඵල එන්න ටික දවසක් යයි. හැබැයි ක්ෂණිකව දැන්ටමත් ඇවිල්ලා තිනු මේ කන්නේ ලංකා ඉතිහාසෙ වැඩිම වීඅස්සන්. මම මේ තනියෙන් ක්‍රෙඩිට් එකක් ගන්න කියනෝනේ. හැබැයි අපේ වැඩපිළිවෙලත් එක්ක ඔක්කොම ඒකව බද්ද වුණා අපේ නිලධාරි. අලුතෙන් වාරි මාර්ග යෝජනා ක්‍රම කරන්නේ නැතුව කුඹුරුවක් කර 48,000ක් අලුතෙන් වගා කරා. මේ පහුගිය කන්නේ පුරන් වෙලා තිබුණු. අපි ඒව උනන්දු කරලා කටයුතු කරා. පෝර ටික වෙලාවට දුන්නා. අන්න දැන් ලංකා ඉතිහාසෙ වැඩිම වීඅස්සන් ඇවිල්ලා. ඒක මිලදී ගන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නෑ. ඒක වෙනමයි. අපි ගනාපු අපි කිව්වා වීඅලේ මණ්ඩලේ හාල් දාන එක හාල් ලිකුන්නේ ඒක පැත්තකට දැම්. බඩිරුංගොලට සේනාදල බුවාවා. නමුත් අද බලන්න ලංකාවේ මේ මෑත කාලේ එක වතාවක් ඊට වැඩිය තියෙනවා. මෑත කාලේ ඉනම වැඩිම බඩිරුංගස් වෙන මේ අවුරුද්ද එනවා. සේනාදල බුවා විනාශ කළත් විනාශ කරන්න බැරි වුණ තරමට. එහෙනම් ඒවා අපි කළා පින්නවා. ඉතින් මං කියන්නේ මේ අපි නිකම්ම කතා කරන විතරක් නෙමෙයි. කාටවත් චෝදනා කරන විතරක් මේ චෝදනා කරනවා නෙමෙයි. අපි වගකීම් දරලා වගකීම් ඉෂ්ට කරේ නැතුව කියනවනම් වැරදි. අපිට දීපු වගකීම් අපි ඉෂ්ට කළා තියෙනවා. හැමදාම අපි අසාර්ථ වෙච්ච තැනක් තියෙනවා අපි පිළිගන්නවා කියන්නකො. හොඳ අපි කෙටි විරාමයකට යමු. විරාමෙන් අන්තර යලි 360 සජීව සංවාදයෙන් හමු. ඇලි තෙක්වන තුන්සයට සජීව සංවාදය සමගින් විසිවන සංශෝධනය ගැන මේ ඇතිවෙන කතා බහ ඇතරම පක්ෂයක් විදිහට මොකක්ද ධර්ම ස්ථාවරය විස්ස සම්බන්ධය විස්ස සම්බන්ධව අපේ පක්ෂය තවම ඇත්තටම
මම කියන්නේ හරියටම සාකච්ඡා කරලා නිගමනයකට ආවේ නැහැ. දැන් ජනතා එක්තිබෙනු ඉදිරිපත් කළා තියෙන්නේ. ඒගොල්ලෝ දැන් පක්ෂ එක්ක සාකච්ඡා කරලා මම හිතන්නේ අපේ ළඟට අවසානට එන්න ඉන්නවා ඇති. මොකද ඒක හේතුව අපිනේ ටිකක් අපේ පක්ෂයේ වැඩිපුර 20ට විරුද්ධව කතා කරේ. يعني විදායක ජනාධිපති ක්‍රමය ඕන කියන මට්ටමේ හිටි. එසයි කියලා. නමුත් මම පෞද්ගලිකවම මගේ මතේ නම් කියන්න පුළුවන්. මම එදා ඉඳලම හිටියේ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියන මතේ. ඒක මගේ පෞද්ගලික මතයක්. මොකද යුද්ධය අවසන් වෙච්ච රටක විදායක ජනාධිපති ධූරයක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මං හිතන්නේ නැහැ. මොකද එකක් මේ විදායක ජනාධිපති ක්‍රමයට අති විශාල මුදලක් වියදම් කරන්න ඕනේ. මේ ජනාධිපති වර්ණයට කෝටි 500ක් විතර සල්ලි ලක්ෂ 50,000ක් විතර සල්ලි වියදම් කරනවා. දැන් අද රට අපේ රට බංකොලොත් වීමේ අභිමුඛව ඉන්නේ. ඕනම වෙලාවක මේ කඩා වැටෙන්න පුළුවන්. ආයි දෙයයන් ආංශය ගත්තත් මං හිතන්නේ නැහැ ලේසියෙන් මේ රට කරන්න පුළුවන් කියලා. මං ඒක නම් කියනවා. මොකද මේ ඉතින් ඒ වගේ වෙලාව කෝටි 500ක් විතර මේකේ තව වියදම් කරනවා. ඊළඟට මැතිවන ව්‍යාපාරේ සේරමත් එක්ක ඊළඟට අනිත් එක මේ ජනාධිපතිවරයෙක් අපි කියමු විදායකපත් කරගත්ත ගේ නඩත්තු කරන්න ඒ රාමුවට ඒ යන වියදම් මම හිතන්නේ ඒවා අවශ්‍යයි කියලා. දැන් ඒ වගේම ඊළඟට ඇති වෙන ගැටුම් ප්‍රශ්න දැන් ඒ නිසා මගේ මතේ පෞද්ගලික මතේ නම් විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කාලේ ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකට ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවා අපි කතා කරගන්න ඕන දේවල් තමයි. ඒතකොට මේ මැතිවන ක්‍රමයක් එක්ක ඒක පුළුවන්ද කියලා ස්ථාව රජයක් හදාගන්න පුළුවන්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කොහොමද පළාත් සභා මේක හසුරවන්නේ කියලා. හැබැයි ඒව පෙන්නලා මේක තියාගන්න ඕන කියන මතේ මම නන්නේ. නාමික ජනාධිපතිවරයෙක් පිළිබඳව කතා කරනකොට යම් කිසි ආකාරයකට සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවද ඔබතුමා දැනුවත්ද? දැනට ඉන්න වර්තමාන ජනාධිපතිවරයාම නිල බලයෙන් ඊළඟ ජනාධිපති ධුරයට පත් කරනවා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය ඔහු යටතට පමණක් සීමා කරන්නට ඕනේ. එවැනි කොන්දේසි දෙකක් සහිතව වර්තමාන ජනාධිපතිවරයා 20 වෙනි සංශෝධනයට එකඟ වෙන්නට සූදානමක් තියෙනවා කියන කාරණාව. ඒ පිළිබඳව ඔබතුමා යම් කිසිවක් හෝ දන්නවද? නෑ, මම කිසිම දෙයක් දන්නේ නෑ. ඕක මාත් මේ නිකන් කතාවක් විදිහට මේ මාධ්‍යවල කොහෙදී හරි දැක්කරන්න කිසිම මා දන්නා තරමින් කිසිම සාකච්ඡාවක් වෙලත් නෑ. එහෙම එකඟතාවයක් පළ වෙලා ජනාධිපතිවරයාගේ පැත්තෙන්වත් එහෙම නෑ නෑ මම දන්න විදිහට නම් කිසිම ආකාරයක ඔබතුමන්ල සමකවත් වෙන්න ඉවෙන්නක් පිළිබඳව කතා බහ කරන්න නෑ නෑ කිසිම සාකච්ඡාවක් කළා. හොඳයි, 19 වෙනි සංශෝධනය ගැන කතා කරොතින් මන්ත්‍රීපාල ජනාධිපතිතුමා 19 වෙනි සංශෝධනයෙන් පස්සේ එතුමා හැමතැනම කිව්වේ මම බලය අත්හරපු නායකයෙක් කියලා. බලය අත්හරපු නායකයෙක් කියලා. හැබැයි ඊට පස්සේ එතුමා ඒ අත්හැරියා කියන බලය පාවිච්චි කරපු ආකාරය අපි දකිනවා. එතුමා අග්‍රාමාත්‍යවරයාව දුරේ නිවත් කරනවා, පාර්ලිමේන්තුව විසුරුවන්නට කටයුතු කරනවා. ඇයි මේ අත්හැරියා කියන බලය ඊට පස්සේ පාවිච්චි කරේ? ඒක එතුමා දන්නේ නැද්ද? දැනගෙන හිටියේ නැද්ද? ඒක කොයිතරම් දුරට ගැලපෙනවද නොගැලපෙනවද කියලා නැත්නම් ඇත්තටම එතුමා බලය අත්හැරියා කියලා කිව්වට අත්හැරියේ නැද්ද? එතුමා බලය සැලකිය යුතු ප්‍රමාණයක් අත්හැරියානේ. ධනමිනී ආණ්ඩුක්‍රම අවස්ථා සංශෝධනයෙන් එතුමාට තිබුණු විශාල බලතල ප්‍රමාණයක් අයින් කරන්න ඉඩ දුන්නා. නමුත් අධිකරණයේ යම් මට්ටමක ප්‍රමාණයක් අඩු කරා. ඉතින් ඒ තියෙන රාමුව තුල තමයි ගත්ත ක්‍රියාමාර්ග අරගත්තේ කියන එක තමයි මං හිතන්නේ. ඒ අධිකරණයේ ප්‍රශ්න සහගත වුණා, අධිකරණයේ යම් යම් තීන්දුව දුන්නා. නමුත් ඉතින් ඒ ව්‍යවස්ථාව අනුව කටයුතු කරා කියන මතය තමයි අපි ඉන්නේ. විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම කියන කාරණාව සම්බන්ධව එහෙම ලේසියකට ව්‍යවස්ථා වෙනස් කිරීම කිම තීරණ ගන්නට බැහැ නේද? ඒකට අධිකරණය ලබා දෙනවා නේද නියෝගයක් ජනමත විචාරණයකට? ජනමත විචාරණයකට අනිවාර්යයෙන් යන්න වෙනවා. එතකොට එහෙම දෙයක්වත් සිද්ධු වෙන්නේ නැත්තම් මොකද්ද මේ උනේ? ඒ කියන්නේ දැන් ජනමත විචාරණයකට ගියේ නැහනේ. එතකොට ජනමත විචාරණයකට නොගියට ජනාධිපතිවරයාගේ බලතල අඩු වෙලා තියෙනවා. නෑ නෑ මේමයි. ඒක තමයි අධිකරණයට ගොඩාක් යෝජනා යැව්වට ශ්‍රේෂ්ඨාධිකරණය එකම මේ බලතල අඩු කරන්න 3-2 ප්‍රමාණවත්. එතනින් එහාට යනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒක නිසා නේ ටික අඩු වුණේ නැත්තේ. දැන් හරි විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්නයි. කුමන්ත්‍රණකාරී ලෙස මෙතන යම් දෙයක් සිද්ධ වුණා කියලා ඔබතුමා විශ්වාස කරනවාද? එතුමාගේ බලය අඩු කිරීම සම්බන්ධයෙන් ඒ වෙච්ච ක්‍රියාවලිය කියන්නේ එක දෙයක් පෙන්වලා තව දෙයක් සිද්ධ වුණා කියන දේ? මම හිතන්නේ නැහැ. එතුමා බබෙක් නෙමෙයි. ඉතින් ඒ කුමන්ත්‍රණයක් කළා, කුමන්ත්‍රණයකට අහු වෙන තරම් ඉතින්
එදමත් අවධානයෙන් ඉන්නේ තමන්ගේ කාරණා පිළිබඳ විශේෂයෙන්. මම මගේ අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව අවදීක්ෂණයෙන් අවධානයෙන් ඉන්නවාගේ එතුමත් අධීක්ෂණය හිටිය කියලා මම හිතනවා. හැබැයි දහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යම් යම් සිද්ධීන් අතපසු වෙලා තියෙන බව අපිට පිළිගන්න වෙනවා. විශේෂම අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධ වගේ දේවල් වලදී ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. නමුත් මම කියන්නේ ඒවා මේ ඔලේ වහලා ගැහුවා කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒතන ගියානේ. ඉතින් අපිත් කණ්ඩායමක් ගියානේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළා, ජනාධිපතිතුමා නියෝජනය කළා කණ්ඩායමක් ඒ සාකච්ඡාවලට, ඒ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. එක්කෝ ඒගොල්ලෝ නොදුනුවත් එහෙම දේවල් වුණාද දන්නේ නැහැ. පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. නැත්තේ නැහැ. හැබැයි මේ වගේ තීරණාත්මක අවස්ථාවකදී ජනාධිපතිවරයාට මැදිහත් වෙන්නට බැහැ කියන තත්ත්වයේ ඇතිවීම ඔබතුමා කොහොමද හිතන්නේ? රටක් විදිහට රට පැත්තෙන් ගත්ත මොකද මේ ඇතිවෙච්ච ව්‍යාකූල තත්ත්වයත් එක්ක විශාල කලබගැනි ගොන්නක් ඇති වුණා රට ඇතුලේ. රට අස්ථාවර වීම සිද්ධ වුණා. ජනාධිපතිවරයාට කකුල පස්සට තියන්නට සිද්ධ වුණෙත් රටේ තත්ත්වය දිහා බලලා. දැන් මේ වගේ තත්ත්වයක් ඇති වෙච්ච පසුබිම ඇතුලේ ඒ සහභාගි වෙච්ච දේශපාලකයන් ඒ සාකච්ඡාවල ජනාධිපතිවරයා වෙනුවෙන් ගිහිපු අය වගකීමක් නැතුව නෙමෙයිද වැඩ කරලා තියෙන්නේ? ඒගොල්ලන් ඒ මට දැනෙන විදිය නම් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සම්බන්ධ වෙච්ච කට්ටිය සැලකිලිමත් භාවයේ අඩුවක් පොඩියට හරි තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ කාරණා ඇති වෙන්නේ කියලා මම හිතනවා. හිඩස් සහිත තත්ත්වය. ජනාධිපති වරයා සමහර අමාත්‍ය ධූර එහෙම නැත්නම් മന്ത്രി ධූර ලබා දුන්නේ පළවෙනි අවස්ථාවේදී, මුල් අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්කත් යම් යම් අමනාපකම් ඇති කරගෙන තමයි සමහරුන්ට ඇමතිකම් മന്ത്രിකම් ලබා දුන්නේ. හැබැයි එහෙම දීපු අය දැන් ෆෞසි ඇමතිතුමා, එතකොට සොයිසා ඇමතිතුමා, ලක්ෂ්මන් සෙනවිරත්න මහත්මයා, පියසේන ගමගේ මහත්මයා, මේ අය එහෙම ගැටුම් මැද්දේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගෙනාපු පිරිස් සමහරු ජාතික ලයිස්තුවෙන් එතුමා ඇතුළට ගන්නෙ. හැබැයි අද ඒ අය ස්ථානගත වෙලා ඉන්න තැන, ඒ අය ගත්ත දේශපාලන තීන්දුව තීරණ ඔබතුමා කොහොමද දකින්නේ? ඔය ඉතින් ජනාධිපතිතුමා විශ්වාසය තියලා කටයුතු කරපු අය බොහොමයක් වෙනස් වෙලා තියෙනවා. ඒ අය විතරක් නෙමෙයි, ජාතික ලයිස්තුවෙන් ගත්තු තව කට්ටියක් ජනාධිපතිතුමා තෑරලා ගිහිල්ලා වෙනම් පක්ෂවල ඉන්නවා. පොහොට්ටුවේ පක්ෂෙත් කට්ටියක් ඉන්නවා, එක්සත් ජාතික පක්ෂෙත් කට්ටියක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක්. දැන් පොහොට්ටුව කියන්නේ තවමත් සන්ධානයේ ඇතුලේ ඉන්න කණ්ඩායමක්. සන්ධානයේ තුල නෑ, තාම සන්ධානයේ නෑ. ඒ කණ්ඩා ඒ තාම මේමයි දිල්කා. අපි මං ඒක කියන්නේ දැන් අපි එකතු වෙන එක හරි. හැබැයි ඒ යන ඒ ගිහිල්ලා ඒ කටයුතු කරන වෙලාවේ එහෙම එකක් තිබුණේ නෑ. එතකොට අපේ පක්ෂය කඩලා, අපේ පක්ෂය කඩාගෙන ගිහපු කට්ටිය. තවත් විදිහකට කිව්වොත් ඒගොල්ලන්ගේ සමහරුන්ගේ බලාපොරොත්තුව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කළා වෙන පක්ෂයක් ගොඩනගන්න. එහෙම වෙලාවෙ එකතු වෙච්ච කට්ටිය ඒ පැත්තට ගිහපු අයත් ඉන්නවා. ඒ ජනාධිපතිවරයා ජාතික ලයිස්තුවේ ඒ වගේම සහ ජනාධිපතිතුමාගෙන් ගොඩක් උදව් ගත්තු ඒ පැත්තෙත් ඉන්නවා. ඒ වගේම අපේ ප්‍රතිවිරෝධය දැනට අපිත් එක්ක දැඩි ලෙස අපි මේ ප්‍රතිවිරෝධී කණ්ඩායම් විදිහට සලකන එක්සත් ජාතික පක්ෂය ඇතුළෙත් කණ්ඩායමක් ඉන්නවා. දෙකේම ඉන්නවා. ජනාධිපතිවරයා ඒ තරම්ම උදව් කරපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්කත් උරණ වෙමින් මේ බලා කියාගත්ත මේ දේශපාලන චරිත ඒ විදිහට හැසිරෙන්නේ ඔවුන්වත් විශ්වාස කරන්නේ නැද්ද ජනාධිපතිවරයාව? ඔවුන්වත් පිළිගන්නේ නැද්ද එතුමාගේ නායකත්වය? ඒකද ප්‍රශ්නේ තියෙන්නේ? නෑ නෑ, මං හිතන්නේ එහෙම නෙමෙයි. අපි මේගොල්ලන්ට මම නම් මේගොල්ලන්ට දොස් කියන්න යන්නේ නැහැ. කවුරුත් බලන්නේ ඉතින් පාර්ලිමේන්තුවට ඊළඟට එන්නනේ. මේගොල්ල හිතනවා එක කට්ටියක් හිතනවා පොහොට්ටුවෙන් ගිහිලා ජන්දිල්ලුවම් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා. තව කට්ටියක් හිතනවා UNP එකෙන් ගිහිල්ලා ඉල්ලුවම් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි දැන් වෙන මං හිතන්නේ පෞද්ගලික තරක්කෝ වෙන කිසි දෙයක් නෙවෙයි. ඉතින් ඊළඟ පාර්ලිමේන්තුවේම බලාපොරොත්තුෙන් තමයි ඒ තීන්දුව ගන්න ඇත්තේ ගොඩක් අය. ඔබතුමා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්නේ. අපේ රටේ දේශපාලන චරිත පිළිබඳව මම අමතර ප්‍රශ්නයක් මෙ අහන්නේ. අපේ සාමාන්‍ය කතාබහට පොඩ්ඩක් පිටින් ගිහිල්ලා අපේ රටේ දේශපාලන චරිත එහෙම නැත්නම් දේශපාලකයන් පිළිබඳ ඔබතුමාට තියෙන මොන වගේ හැඟීමක්ද? මේ දේශපාලකයෝ ඇත්තටම හැමෝම නොවෙන්න පුළුවන්. නමුත් බහුතරයක් ඇත්ත අවශ්‍යතාවයක් ඇත්ත අවංක උමනාවක් තියෙනවද මේ රටේ මිනිසුන්ට සේවය කරන්න?
මට පේන්නේ නෑ බහුතරයක් එහෙම මතේ තියනවාද කියලා. ගොඩක් අය මන් දකින්නේ හුඟක් අයගේ බලාපොරොත්තුව තමයි බලේ ඉන්න අය බලය රැක ගන්න. බලේ ඉන්න අය බලය රැක ගන්න ඕන දෙයක් කරනවා, රට ගැන හැඟීමකින් කටයුතු කරනවා කියලා මට පේන්නේ. දැනුත් වර්තමානයේ බලේ ඉන්න කණ්ඩායම කොහොම හරි බලය පවත්වා ගැනීම තමයි පළවෙනි පරමාර්ථය. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවයේ පුරවයි, පිටරටින් වැඩි පුර ණයගෙනයි, තමන්ගේ හිතවතුන්ට උදව් කරයි, රට බංකොලොත් වෙන්න යන්න දෙන්න හරි කටයුතු කරයි. ඒ වගේම බලය නැති අය ආණ්ඩුව ගේන ඕන හොඳ යෝජනාවක් වෙන්න පුළුවන්. ඒකට විරුද්ධ වෙමින් ඒක කඩාකප්පල් කරලා රට ආපස්සට ගියත් කමන්නේ, බලය ලබා ගැනීම සඳහා සටන් කිරීමක් තමයි තියෙන්නේ. මේක දෙපැත්ත මාරුවේ ගියා. ඒක නෙමේ මේ මේ අපේ රටට මේ හෙනහුරා ලැබුවේ. බලේ ඉන්න අය බලය රැක ගන්න මහන්සි වෙනවා, බලය නැති අය බලය ගන්න මහන්සි වෙනවා. ඒ අරින්නේ මේ රට හදන්න රට ගොඩනගන්න වැඩපිළිවෙලකට යන්නේ නැහැ. ඇත්තටම අපේ ආණ්ඩුවේ කාර්යභාරය වෙන්න ඕනේ මොකද්ද? විරුද්ධ පක්ෂෙත් එකතු කරගෙන රට ගැන හිතලා කටයුතු කිරීමනේ. එහෙම කරන්නේ නැහැ. විරුද්ධ පක්ෂ කාර්යභාරය වෙන්න ඕන. ආණ්ඩුව හොඳ දේවල් කරනවා නම් රටට මේ හොඳ දේවල් වලට සහයෝගය දීලා රට ඉස්සරහට ගෙනියන්න දෙන්නේ. යුද්ධේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරන වෙලාවේ අනිත් අයගේ බලාපොරොත්තුව මොකද්ද තිබුණේ? අනිත් පැත්තේ ඉඳපු අයගේ බහුතරය. අපේ හමුදාය මැරෙනකොට සතුටු වුණා. LTT එක ජයග්‍රහණය කරන බෝම්බ පුපුරනකොට සතුටු වුණා ඊළඟ සැරේ බලය ගන්න පුළුවන් කියලා. මන් දන්නවා කොළඹ බෝම්බ පුපුරනකොට බොහොම සතුටෙන් හිටියාන්න අද බෝම්බයක් ගියා කියලා. ඒ වෙලාව හැම හිටියා. ඒකම අදත් කරන කට්ටිය ඉන්නවා. අදත් එක්සත් ජාතික පක්ෂයේ ගිහිලා ඇන ගන්නකම් බලාගෙන ඉන්නව සතුටු වෙන්නේ. විනාශ වෙනකම් ඉන්නව සතුටු වෙන්නේ. නයි උගුලේ හිර වෙනකම් බලාගෙන ඉන්නව සතුටු වෙන්නේ. ගම් වතුරක් කෙනෙකුට සතුටු වෙනවා. නායෑමක් නියඟයක් කෙනෙකුට සතුටු වෙනවා. ඉතින් එහෙම අවාසනාවන්ත කණ්ඩායමක් දේශපාලන ශිෂ්ටයේ ඉන්න මං කියන්නේ ඔක්කොම කියලා. තමන් හම්බ කරගන්නේ කොහමද? තමන්ගේ දේපොළ ටික රැකගන්නේ කොහමද? ඒවනේ දේශපාලඥයන්ගේ හුඟක්. ඒකනේ අපිටත් අද පාරේ බෑ. අද දිල්කා කොච්චර පහත් මට්ටමට අපිපත් වෙලාද? අපි අපේ සමාජ මේ දේශපාලන චරිත ටික අද කාටුන් වල මොනවද අපි ගැන තියෙන්නේ? අපේ ළමයෙකුට අද ගිහිල්ලා කියන්න බෑ, ඉස්කෝලේට ගිහිල්ලා කියන්නේ ලැජ්ජාවෙන් තමන්ගේ තාත්ත ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කියලා. ඒ තත්ත්වයටපත් වෙලා. ඉතින් මොකද? ඒක කීප දෙනෙක් හරි කරපු වැඩ. ආපු තැන ඉඳලා බලන්නේ කොහොමද ඊළඟ සැරේ දිනන්නේ? මොකද එන්නෙම කෝටි ගණක් වියදම් කරගෙන එනවා. ආපුකම මම මොකද්ද කරන්නේ? ණය බෙලත් එන්නේ. ওই ණය බේර ගන්න කියලා හොරකම් කරනවා. ඊළඟට තමන්ට ජීවත් වෙන්න හොරකම් කරනවා. ඊළඟ සැරේ ඡන්දේට සල්ලි හොයන්න හොරකම් කරනවා. ඡන්දේ පෙරදුනොත් ජීවත් වෙන්නත් හොරකම් කරනවා. අන්තිමට බැලුවා වැඩියෙන් කරලා තියෙන හොරකම තමයි. වැඩ නෙමෙයි. මෙහෙ ගිනුමේ සල්ලි වැඩි වෙනකොට පිටරට ගිහිල්ලා ගිනුමක සල්ලි දාන. මෙහෙ ගිවල් දොරවල් ඇති වෙනකොට පිටරට ගිහිල්ලා ගෙවල් ගන්න. මේක තමයි වෙලා තියෙන්නේ. මේ මං කියන්නේ හැම පක්ෂෙම ඒක තමයි මේ රටේ ජනතාවගේ අවාසනාව. මේ දේශපාලනේ හැබැයි 77න් ඉස්සෙල්ලා තිබිලා නැහැ. 77න් ඉඳපු දේශපාලඥයෝ, ඉස්සර ඉඳපු දේශපාලඥයෝ කොච්චර ශ්‍රේෂ්ඨ විදියට කටයුතු කරලා තියෙනවා. සමහර අය චන්දිවරුනාම ගිහිල්ලා තියෙන්නේ බස්සෙන් ගෙදර. පෝච්චේ නැගලා ගෙදර ගිහපු රාජ්‍ය නායක දේශපාලන නායක ඉඳපු රටක් මේක. එදා හිටපු දේශපාලකීන්ගේ වතු පිටි තමයි බොහෝ විට ජනතාවට බෙදා දෙන්නේ. ජනතාවට එදා දේශපාලනේ තිබුණේම බෙදෙන එක. දැන් මිනිසුන්ගේ දේ සාක්කුවට දාගන්න එක බවට පත් වෙලා තියෙනවා. ඒක නිතිය අපි දැන් මේ රටේ හැබැයි මේක දේශපාලඥ විතරක් නේ. අද ඒ දේශපාලඥ වගේම රටේ අනිත් පැත්තෙනුත් නිලධාරි පැලැන්තියෙකුත් ඒකට හුරු වෙලා ඉන්නේ. අද මොනතරම් අවාසනම් මේ හැම එකම දරන්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ටනේ. බදු වැඩි කර ඉන්නවා. හැබැයි තාම මේ රටේ මේ ඉන්න නායකයෝ කවුරුවත් මේ ඉන්න පාලකයෝ අසමත් වෙලා තියෙන රාජ්‍ය ආදායම ජනතාවට හිරිහැරයක් නොවන විදියට ලබා ගන්න. තම විදියට කිව්වොත් මල නොතලා රේණු ගන්න බැරි වෙලා තියෙනවා. පරිබොන්න බැරි වෙලා තියෙනවා. මොකද මං කියන්නේ දැන් බලන්න මේ ඊයේ පෙරේදා ගහපු බදු වලින් මිනිසුන්ට ලොකු හිරිහැරයක් වුණානේ. මේ හැමදාම කියන්නේ ඒකනේ බදු වලින් හිරිහැර වෙලා කියලා. මේ ඔක්කොම එක්කෝ දේශීය ව්‍යාපාරිකයට එහෙම නැත්නම් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට නෙමේ. හැබැයි මේකෙන් ගත්තේ කීයද? බිලියන 164යි මුළු ආදායම. හැබැයි රාජ්‍ය ආදායම බිලියන 2400යි. මේ බිලියන 2400ෙන් බිලියන 2055ක් එන්නේ ආයතන තුනකින්. රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව. මේ තුනෙන් තමයි බිලියන 2055ක් එන්නේ.
මේ 2055න් 10%ක් වැඩි කරගත්තන මහන්සි වෙලා. සත පහකවත් බදු ගහන්න ඕනේ නැහැ මිනිසුන්ට බිලියන 200කට වැඩියෙන්. මේ 164ක් ගන්න රට සීර ඌර ඌර මිනිසුන්ගේ බොටු මිර කළ මිනිසුන්ගේ හිරි හරියට පත් කරන්න ඕනේ. මේක ලේසියම 10%ක් නෙමෙයි 20%ක් ගන්න පුළුවන්. නිකන් හොයන්න මම එක උදාහරණයක් දෙයක් එකක් කියන්න මට වෙලාව නැහැ. මට ඕන මම මේ ආයතන තුන ගැනම කියන්න මට තරම් තොරතුරු තියෙනවා. මේ සුරාබදු එකේ බැලුවොත් අද අරක්කු නිෂ්පාදකයන්ගේ මේ ගුදම්වල භාරකාරිය බවට පත් වෙලා තියෙන සුරාබදු එකේ නිලධාරි මේ අධීක්ෂණයට කියලා දාපු අයගේ තෝතැන්නක් කියලා. ඒ පැත්ත. අනිත් පැත්තට බැලුවොත් මේ රේගුව හරහා කොච්චරනම් එනවද මේ රට හොරට බඩු? දැන් මම එක උදාහරණයක් කියන්නම්. මේ රටට මේ කෘෂිකර්ම මාත්‍යවරය විදියට ඉන්න නිසා දන්නේ, හිටපු නිසා දන්නේ, උඳු ගේනකොට රුපියල් 150ක බද්දක් තියෙනවා. හැබැයි උඳු ලංකාවට ගේනවා. බදු නෑ. කොහෙන්ද ගේන්නේ? කොහොමද ගේන්නේ? රුපියල් 8යි පරිප්පු වලට බද්ද. පරිප්පු කියලා උඳු ගේනවා. එතකොට මේවා නිලධාරි පැලැන්තියෙකුට මේකට සම්බන්ධ වෙනවා. මේකෝල එකතු වෙලා ගේනවා. ඊළඟට අනිත් පැත්තට අපේ ගම්මිරිස් ගොයියාගේ ගම්මිරිස් වලට ගැටලු ඇති වෙන්නේ. ගම්මිරිස් මේ රටට ගේන හොරට. ගෙනල් ප්‍රතිපණයනේ කියලා සමහරව නැමේදීම අනිත් පැත්තට හරවල යවන සීල් එක. මේ වගේ විශාල වංචා දූෂණ දැන් බීඩිකොළ වල විශාල බද්දක් දැන් ওই මූදහරහා ගේන්න ගන්න. ඊළඟට මේ රේගුව ඇතුලේ නිලධාරි ඔක්කොම නෙමෙයි සැලකියුතු නිලධාරීන්ගේ තත්ත්වය හොයලා බලන්න කොහොමද ආදායම් කියලා. ඔබතුමන්ලා මේ තීන්දුව තීරණ ගන්න සහ මේ නීති අනපනත් ක්‍රියාත්මක කරන ස්ථානයේ නියෝජනය කරන නියෝජිතව විදිහට මේ කියන කාරණා ඔය කියන කාරණාවලට මේ විරුද්ධව සටන් කරන්නට හැකියාවක් නැද්ද ඔබතුමන්ලා? ඒ කියන්නේ වෙනත් අමාත්‍යංශයකට අදාළ කටයුත්තක් වෙන්නට පුළුවන්. නමුත් අවසානයේදී මේ රටේ දේවල් මේ සියල්ලම ඒව සම්බන්ධයෙන් දේශපාලකයෝ ඔබතුමා වගේ තව කීප දෙනෙක් හරි ඇතිනේ මේකට අවංකව සටන් කරන්න සූදානම්. එහෙම සටනක් දෙන්න හැකියාවක් නැද්ද? මම හිතන් ඉන්නවා එහෙම සටනකට එන්න. මම ළඟදි මේ වැඩේට බහිනවා දිල්කා. මේක මේ ආණ්ඩු බලයේ සාමාන්‍ය ස්වරූපය තමයි. ඕන කෙනෙක් වැඩ කරන්නේ ආණ්ඩු බලය තියෙනකොටනේ. ඇමතිවරු ආණ්ඩු බලය තියෙනකොට වැඩ කරනවා. මම කල්පනා කරා ඊට එහා යන්න. අපි විරුද්ධ පක්ෂයට ආවම වැඩ කරන්නේ නැහනේ. පාරේ සටන්වල ස්ට්‍රයික් කළ ගිහිල්ලා සාධාරණද අසාධාරණද නැහැ ස්ට්‍රයික් කරන්න කියන. මම ඊට එහා යනවා. මම දැන් මම වෙනම සංවිධානයක් ළඟදි ගොඩ නගනවා. ඒක මේ දේශපාලන සංවිධානයක් නෙමෙයි. අවශ්‍ය වුණොත් മന്ത്രി ධූරයෙන් අයින් වෙලා හරි ඒක කටයුතු කරන. ඒක රට වෙනුවෙන් ගොඩ නැගෙන සංවිධානයක් බවට පත් වේ. ඒක මහා ප්‍රසිද්ධ එකක් නෙමෙයි. නමුත් මම මේ කිව්ව කාරණාවලට මම මැදිහත් වෙනවා. මට පුළුවන් ආකාරයට ආණ්ඩුව හොඳ දෙයක් කරනවා නම් අපි උදව් කරනවා. ඒ වගේම මම පටන් ගත්ත අපි වවලයි අපි කන්නේ වැඩසටහන විරුද්ධ පක්ෂේ ඉඳලා පටන් ගන්නවා. මං කිව්වා අවුරුද්දේ නැකතට පැලින් දන්න පටන් ගමු කිය. මිලියන ගාණක පැලින් දමු කිය. අපි ආදර්ශයෙන් මේක දෙනවා. ඉතින් ඒ වගේ බලය නැති වුණත් ඔබ කිව්ව දේ කරන්න උපරිම මහන්සි වෙනවා. හොඳයි අපි නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න විරාම නන්තරය අලිත් හම්. බැලිතෙක් වනිතුන් සේර සජීව සංවාදයේ සමගින් අයවැය සම්බන්ධයෙන් ස්ථාවරය දැන් පසුගිය දිනවල මේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමට පෙර පක්ෂයක් විදිහට මේ පක්ෂ නායකයින් මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවාය පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී මේ පරිශ්‍රයේම මේකට විරුද්ධ වෙමු. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධ තීරණයක් ගන්න වුණොත් ඒක ජයග්‍රහණය කරන්න කටයුතු කරමු. එහෙම නැත්නම් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමු කියලා. එහෙම තීරණයකට ඇවිල්ලා පස්සේ අයවැය ඡන්ද විමසන අවස්ථාවේදී ඒක මගහැරියා. ඔබතුමන්ලා ඒක මගහැරියා කියන චෝදනාවක් තියෙනවා. මොකද්ද ඔබතුමා මේකට දෙන පිළිතුර? පක්ෂ නායක රැස්වීමක් තිබුණේ නැහැ. එහෙම තීන්දුවක් ගත්තේ නැහැ. නමුත් විරුද්ධ පක්ෂයේ කණ්ඩායම රැස් වුණා. එතන අපේ කණ්ඩායමේ හිටියේ මේ අපි දෙන්නෙක් විතරයි. එතෙන්දී යෝජනාවක් ගෙනා විරුද්ධව ඡන්දෙ දෙමු කියලා. ඉතින් අපේ ඒ වෙනකොට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ පිළිබඳව තීන්දුවක් අරගෙන තිබුණේ නැහැ. ඉතින් පෞද්ගලිකව ගත්තොත් මමත් හිතිය ඇත්තටම විරුද්ධව ඡන්දෙ දෙන්න ඕන කියන මතය තමයි. මොකද මේ අපි විරුද්ධ පක්ෂයට ආවනම්
විරුද්ධව ඡන්ද දෙන එක හොඳයි කියලා වෙන මොන තත්ත්වය තුල වුණත් හොඳ නරක දෙක තියෙනවා අය වැලේ එකනේ. නමුත් ඒ වෙලාවේ මතයක් ආව අපේ ඊළඟට හවස ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් අපේ කණ්ඩායම රැස් වුණා. එතකොට මත දෙකකට ආවා. එක කණ්ඩායමක් කිව්වා ජනාධිපතිතුමා විශේෂයෙන් ඉල්ලීමක් කරා එතුමාගේ අමාත්‍යංශ කීපයක් තියෙනවා. දැන් මේකට විරුද්ධව ඡන්ද දුන්නොත් එතකොට ඒවට කොහොමද ඡන්ද දෙන්නේ කියන එක. දැන් ජනාධිපතිවරයාගේ වෛශීෂ්‍ය පරාජය කරන්න කටයුතු කරා. ඒක මුළු එකට විරුද්ධව දීලා එකකට කොහොමද පක්ෂව දෙන්නේ කියන එක. ඒ නිසා එතුමට සල්ලි දෙන්නෙත් මේකෙන් තමයි කියලා. මේ ලොකු ගෙඩියෙන් තමයි එතුමට කෑල්ලක් දෙන්නෙත් කියලා. ඒ නිසා මේකට විරුද්ධ වෙලා කොහොමද මේකට විරුද්ධ වෙන්නේ. ඒ නිසා ඡන්දය පක්ෂව දෙන්නත් එපා විරුද්ධව දෙන්නත් එපා. ඡන්දේ දීමෙන් වලකින්න කියලා ඉල්ලීමක් එතුමත් කරා. ඒ වගේම ඒ පිළිබඳව මතයකුත් තිබුණා. ඒ තීන්දුව තමයි ගත්තේ. දැන් නමුත් පස්වෙනි දා තියෙනවා. ඒ පිළිබඳව අපිට තව කල් තියෙනවා සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගන්න හැකියාව තියෙනවා. දැන් මම මේ වෙලාවෙත් මුලින් කිව්වේ ඒ වෙලාවේ මම දැක්ක ඒකට විවිධ දේවල් කියනවා. එහා පැත්තේ කණ්ඩායම විවිධ දේවල් කිව්වා. මම කෝවා කියන්න ඕනේ නැහැ. සාකච්ඡාව සාර්ථක කරගන්න. දෙගොල්ලෝ එකතු වෙන්න. අපි එතකොට ඒ දෙවෙනි වර කීයෙමිට දුන්නේ නැති අපි තුන්වෙනි වර කීයෙමිට දෙන්න. මේ සාකච්ඡාව අවසන් වෙලා එකතු වුණා නම් එක මතයකට අපි එන්න. අපි නුවර රැස් වීමට ගියේ නැහැ. ඔබ දන්නවනේ ඒක සාර්ථක කරගන්නත් බැරි වුණා නෑ සාර්ථක වුණා. අපි ගියේ නැහැ. මම කිව්වා අපි යෝජනා කරා ඊළඟ රැස් වීම තියන්න කුරුණෑගල හරි ගම්පහ හරි ඕන තැනක. අපි දෙවන්ත සෙනඟක් ගෙනල්ලා අපි ඒ රැස් වීමට එන්න ඒක සාර්ථක කරගමු. ඉතින් ඒ වගේ අපි කියලා තියෙනවා. ඉතින් නමුත් ඒ தත්ත්වය පිළිබඳව මම හිතන්නේ අපිට සාකච්ඡා සාර්ථක කරගත්තා නම් කිසිම චකිතයකින් තොරව ඒ තීන්දුව ගන්න තිබුණා. නමුත් මොකද මට තනියෙන් මම පෞද්ගලික මතයේ හිටියට ක්‍රියාත්මක කරන්න බෑනේ. මම ඉන්නවා අපි ආණ්ඩුවෙන් එළියට ආව නම් ආණ්ඩුවට විරුද්ධව ඉන්න ඕන කියලා. හැබැයි ඒක මගේ මතයනේ. නමුත් පක්ෂයේ විදියට තීන්දුවක් අරගෙන දෙයි ඡන්දය ගැන තීන්දුවක් ගන්න. ඔය අතරේ වෛශීර්ෂ දෙකක් පරාජයට පත් වුණා. පළාත් පාලන සහ පළාත් පාලන හා පළාත් සභා ඒ වගේම නාගරික සහ මහනගර සභා සංවර්ධන අමාත්‍යංශවල වෛශීර්ෂ. දැන් මේකට ඒකබද්ධ විපක්ෂයට සම්බන්ධ 38 දෙනෙක් වගේ තමයි 38ක් තමයි මේකට මුල් වෙන්නේ. ඇයි මේකට ඔබතුමන්ලා ඇයි මේකට සම්බන්ධ වෙන්නේ නැත්තේ මේ වෛශීර්ෂ පරාජය කිරීම සම්බන්ධව? නෑ අපිට කිව්වේ නෑ එහෙම. 38 නෙවෙන්නේ නැත්නම් ඒ පැත්තෙමත් ඉන්න ඕනනේ. නොකියුවේ. 50 කාණ නෑ නෑ මං කියන්නේ ඉතින් අපි දන්නේ නෑ. දැන් 75ක් ඡන්දෙ දුන්නනේ මේ කලින් සැරේ. ඉතින් 75 මෙහෙම සංවිධානය වුණා නම් ගන්න තිබුණා සමහරවිට අපි නැති වුණා. අපිත් එක්ක ආවනම් 100කට එහා ගන්න තිබුණා. 38ක් කියන්නේ පොඩි ගාණක්. ඒක මම හිතන්නේ අහඹු සිදුවීමක්. ඒ වෙලාවේ ෂණිකේ කොල්ල එකතු වෙලා ගත්ත තීන්දුවක් මත තමයි නැත්නම් මේ පැත්තේ 38ක් නෙවෙනේ. ෂණිකවද එමත් නැත්නම් ඔබතුමන්ලාගෙන් දැන් මේක ටිකක් ප්‍රසිද්ධ කරොත් මෙහෙම සිද්ධ කරන්නට සැලසුමක් තියනවා කියලා ප්‍රසිද්ධ වුණොත් ඔබතුමන්ලා අතරම මේ එක්සත් ජාතික පක්ෂයට තොරතුරු යයි කියලා එහෙම මොකක් හරි බයක් තිබුණාද? දන්නේ නැහැ. ඒ එහෙම සැකෙන් ඉන්නවද කියලා දන්නෙත් නැහැ. අපි ඒක කියන්නේ මේගොල්ලෝ ඉන්න මතේ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ නේද? මේ සිද්ධිය සම්බන්ධව අපි ඉල්ලීමක් කරෙත් නැහැ. අපි දැනුවත් වීමකුත් නැහැ. ඒ නිසා අනිත් ඒක මං හිතන්නම් ඒක ආඹු සිදුවීම 38යිනේ. මේ පැත්තෙන් ඉඳලා තියෙන්නේ. නැත්නම් ඒගොල්ලෝ අපි පැත්තක තිව්වත් ඉන්නෙපයි ලොකු ගාණ. පස්වෙනිදා තුන්වනවර ඡන්දය තුන්වනවර කියවීමේදී අයවැය සම්බන්ධයෙන් එතනදී මොකද්ද ඔබතුමන්ලාගේ ස්ථාවරය මොන වගේ තීරණයකටද දෙලෙන්නට බලාපොරොත්තු? මං කිව්වනේ අපි මේ ඒ පිළිබඳව සාකච්ඡාවක් තියලා පක්ෂයක් විදිහට ගන්න තීන්දුව අනුව ක්‍රියාත්මක කරනවා. මට පෞද්ගලික මතේ බෑනේ. මට විරුද්ධව ඡන්ද දෙන්න උනාට ඡන්ද දෙන්න බෑ. අපි පක්ෂය තමයි තීන්දුව කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනේ අපි ඉන්නේ. අපි කණ්ඩායමක් විදිහට ඉඳලා මේ කණ්ඩායම කඩා ගන්න බෑ. දැන් කැඩලා ඇති හොඳටම. ඔබතුමා පුද්ගලිකව හිතනවා විරුද්ධව ඉන්නවා නම් විරුද්ධ පක්ෂයට යනවා නම් විරුද්ධ විය යුතුයි කියලා. නමුත් ඒත් එක්කම ඔබතුමා විශ්වාස කරනවා කණ්ඩායමක් විදිහට තීන්දුවක් ගන්න. තීන්දුවක් ගන්නේ කියලා. හොඳයි. මොකද මේක මම පැහැදිලිව කියන්නේ මම කල්ැතුවම කිව්වා මේ ඡන්දේ පරද්දන්න ලෑස්තිමු කියලා. මම දන්නේ මේ පැත්තෙන් ඒකටත් සූදානමක් නැහැ. දැන් අපි ගියම පස්වෙනිදා පරද්දන්නේ දැන් අපි ගිය පාර දුන්නා කියන්නේ 119ක් එහෙ තිබුණානේ. අපි ඔක්කොම කියලා දුන්නත් මොකද්ද වෙන්නේ දිල්කා? දින්නවද නැහැනේ. ඊළඟට දැන් මේ පස්වෙනිදාටවත් අද වෙනකන් මේක පරාද කරන්න උත්සාහයක් දරන්නේ නැහැනේ. එහෙම දරලා ජනාධිපතිතුමායි හිටපු ජනාධිපතිතුමායි මේ කණ්ඩායම මේ වැඩේට බැහැලා හරියට කටයුතු කරනවා නම් අපි පිම්ම ගහලා දෙන්නේ.
චන්දය පරාද කරන්න ඒටත්ේ මූමනාවක් නෑ කියල බතුමා කියන්නේ. මට පේන්නේ. එතකොට මේ බොරුවක්ද මේ කරන්න පේන දේ නෙමෙයිද ඇත්ත ඇත්තට තියෙන්නේ කැන පේන්නන්න එකක් කරන්න එකක් ඒ වගේ තත්ත්වයද තියෙන්නේ. දේශපාලනායකින් කියන්නේ මෙහෙමනේ දැන් 119ක් එහෙ තියාගෙන අපි කොහේ චන්ද දුන්නත් ඉතින් වැඩක් නැහැනේ. එහෙමනම් මහන්සි වෙන්න ඕනේ 119 කඩලා ගන්න. මට තවම පේන්නේ නැහැ මේකක් ඒකයි. එක්ක එක බැරි නිසා වෙන්නේ නැති. එහෙම නැත්තම් වෙන ප්‍රශ්නයක්ද මන් දන්නේ. ජනාධිපතිවරණයට යම් විදිහකින් පොහොට්ටුවේ සහය ඔබතුමාලා බලාපොරොත්තු වෙන විදිහට ලැබුණ නැත්තම් ඕන් තීරණය කරොත් ඕන් ඕෂකෙක් එක්ක ඉදිරියට යනවා කියලා අවසන් තීරණය බවට පත් වුණොත් ඔබතුමාලා කොහොමද මොන විදිහේ තීරණයක් ගනිවිද? මට දැම්ම කියන්න බෑ මම. මොකද මම එහෙම කියන එක හොඳත් නෑ. මගේ ප්‍රාර්ථනය වෙන්වීම නෙවෙයිනේ. ඒසත් දෙවනි ඔප්ෂන් එකක් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ. මගේ පළවෙනි කැමැත්ත තියෙන්නේ මේ කණ්ඩායම් දෙකම එකතු කරගෙන එක අපේක්ෂකයෙක් දාලා ජයග්‍රහණය කරගන්න. ඉතින් දැන් මේ අනිත් තීන්දුව කිසිම අදාළ වෙන්නේ නැහැ. කණ්ඩායම් දෙක එකතු වෙලා අපේක්ෂකයක් දැම්මේ නැත්තම් පරාදයි කියලා තියාගන්න. ඊළඟ දවසේ මගෙන් අහන්න. බ්ලෙල්ල ගහලා පරාදයි. අය දෙකක් නැහැ. එමුනොත් ඔය මේ අපේ පැත්තේ කට්ටියෙන් පියනමයි කියන එක පැත්තක තියන්න. ඔය පොහොට්ටු වෙනුත් මම දන්නවා. මේ දෙකද වෙනකොටම පොහොට්ටුවේ විශාල පිරිසක් යනවා. අනිත් පැත්තට අය දෙකක් නැව මේ පක්ෂ දෙක එකතුනේ නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තක තියන් පොහොට්ටුවේ මුළු කණ්ඩායමකට ඉන්නෙත් නැහැ. මිනිස්සු ඉන්නෙත් නැහැ ගම්වල. මොකද දකින්න පරද මිනිස්සු ඡන්දවලට එන්නේ දිල්කා ජයග්‍රහණය බලාගෙන. නිකන් නෙමෙයි දැන් ගිය සැරේ පෙරුණ අය ගොල්ලන්ට පොහොට්ටුව තමයි දිනන්නේ කියලා ප්‍රාදේශ සභාවලදී. ඒ නිසා එකතු වුණා. ඒකතු වීම හරහා බලාපොරොත්තු වුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙයි. ආණ්ඩුව පෙල්ලේ ඒ වගේ ලොකු බලාපොරොත්තු ප්‍රචාරත් අරගෙන ගියා. එදායින් පස්සේ ආණ්ඩුවක් නැහැ කියලා. ඒවත් එක්ක තමයි ගියේ. ඉතින් ඒ වගේ තමයි මිනිසුන්ගේ බලාපොරොත්තු මේ සැරෙත් තේරනොත් පරදිනවා කියලා මේ කවුරුත් ඉන්නේ නැහැ යයි කොයි කොයි අය. දිනන්නනේ ඕන. හොඳයි. ඒක මම කියන්න ඕන නැහැ. ඒක හැමෝම කියනවා. මම කියන එක පැත්තක තියන්න ඔයා ගෙනල්ලා මේ මෙතන ඇහුවොත් කියන එකක් නැහැ සමහරලාට. මන් දන්න විදිහට ප්‍රසිද්ධියත් කියන මන් දැක්කා මේ ඒ පක්ෂෙම මන් දැක්ක විමල් වීරවංශ මහත්තයා කතාවක් කිව්වා වෙන්ුණොත් පරාදයි කියලා. වාසුදේව මහත්තයා කතාවක් කිව්වා වෙන්ුණොත් පරාදයි. ගොඩක් අය කිව්වා. ඒ වගේ ගොඩක් අය මේ කියන්නේ දේශපාලන අවබෝධයක් තියෙන කට්ටිය මේ මතේ දරලා තියෙනවා. එකතු වීම වැදගත්කම මේකෝල කියලා තියෙනවා. හොඳයි. බොහොම ස්තුතියි අද දවසේදී තුන් සැර සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳ මේ වගේම ඔබතුමා හොඳ දෙයක් මතක් කරා. ඔබතුමා දේශපාලනයේ නොහිටියත් සටනක් ගෙනියන්නට සූදානම් වෙමින් සිටිනවා කියලා අපි සූදානම් උදව් කරන්නේ. එවැනි සටන්වලට උදව් කරන්න සංවිධානගත වෙන ඔබතුමා සූදානම් මේ දූෂණය සහ මේ සිද්ධ වෙන වංශා දූෂණ වලට එරෙහිව එවැන්නක් තියෙනවා නම් අතන ජනතාවත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ එවැනි සංවිධානගත වීමක් තමයි. ඒකට හැමදාමත් උදව් කරන්නට බොහෝ දෙනෙක් ඉඳීවි. මෙහෙමින්ම ස්තුතියි. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. ඒ වගේම ඔබටත් ස්තුතිය අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් මෙවැනිම කතා බහකින් යලිත් හමු. සුබ රාත්‍රියක්.